පහුගිය සතියේ අපි මොන ගැහෙනකොට එහෙම නැත්නම් වෙන් වෙලා යනකොට තිබුණට වැඩිය පොඩි චකිතයක් අපේ හිතේ මේ මොහොත වෙනකොට ඇති වෙලා තියෙනවා. අමිල මං එනකොට දැක්කා ත්‍රිවිල් එක පිටිපස්සේ ගහලා තියෙනවා. රැස්කල සියල්ල කැස්සකට පදිරිවිය කියලා. සමාවෙන්න එකේ භාෂාවේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් හැබැයි ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න අපි හැමෝටම මොන එක නෙමෙයිද කොච්චර දේවල් අපි රැස්කලාද හැබැයි අවසානයේ අපි අද කොහෙද ඉන්නේ අසංක මේ අර වචන ගැන කියපු හින්දා සමහර අපි දෙයක් කියනවානේ මේ ලාවට සහ සිරාවට කියලා දැන් ලෙඩ රෝග ගැන අපි ගණන් ගන්නෙ මේ හරි ලාවට සමහර ලෙඩක් කැස්සක් උණක් හෙම්බිරිස් වගේ හරි ලාවටනේ හැබැයි ඉතින් චීනුව අපිට සිරාවටම දෙයක් දීලා තියෙනවා හරිත් නෑ ප්‍රශ්නේ තියෙන්නේ මේ සමහරෙන් අපි හුඟක් දේවල් ගැන චීන බඩු හරි ගණන් අඩුයි ලාබයිනේ අපි චීනට එහෙම තැනක් දාලා තිබුණේ හැබැයි මේ පාර දුන්නා ලාබෙට නෙමේ උපරිම දැනෙන විදිහටම මුළු ලෝකෙටම දෙයක් දීලා ඉවරයි ඒක තමයි කතන්දරේ හැබැයි මේක පාඩමක් කරගෙන අපිට අර කතාවට කියන්නේ මේ අතේ දුරින් ඉන්න කියලා අතේ දුරින් ඉඳීමේ වටිනාකමත් අපිට කියලා දීලා ඒ හින්දාම මේ විවසනයත් එක්කලා ලෝකෙටම ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා හැබැයි අපිට ආයෙත් සූදානම් වෙන්න වෙලා අපි වෙනස් පටන් ගමු කොල්ලනේ කොල්ලනේ මෙහෙවරෙව් මෙහෙවරෙව් තොපිට ගජවාසියක් ඕනෑ නම් මෙහෙවරෙව් හනිකවරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් හනිකවරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් වරෙව් කොල්ලනේ නට නටා වරෙව් මෙන්න මේ වරෙව් කොල්ලනේ නට නටා වරෙව් තොපිට හරිම වාසියක් නට නටා වරෙව් යකෝ තොපිට හරිම වාසියක් නට නටා වරෙව් වැඩේ අමාරුත් නැති තෑගි ටිකත් අපි අතේ වැඩේ අමාරුත් නැති තෑගි ටිකත් අපි අතේ රත්තරන්ින් ගෙවන්නේ හිරු දෙවියොයි කියන්නේ අතරමින් ගෙවන්නේ හිරු දෙවියොයි කියන්නේ මෙන්න මෙහෙවරෙව් කොල්ලනේ නට නටා වරෙව් මෙන්න මෙහෙවරෙව් කොල්ලනේ නට නටා වරෙව් තොපිට හරිම වාසියක් නට නටා වරෙව් යකෝ තොපිට හරිම වාසියක් නට නටා වරෙව් හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් साधु साधु की अल्लाह प्रीति को चकर अल्लाह साधु साधु की अल्लाह प्रीति को चकर अल्लाह हिरु देविंदु के गोपालो कांद उठिन वरेला हिरु देविंदु के गोपालो कांद यकिन वरेला हिरु देविंदु के हरा गद्दू हरा कोरा हो अल्लाह हिरु देविंदु के हरा गद्दू हरा कोरा हो अल्लाह लोके वाटे गोहिला हरा कोरा हो अल्लाह के हरा गु हरा कोरा होनातरे सोया पियो कल अरबे सोया पियो वनातरे सोया पियो कल अरबे सोया पियो मरुकत रे सोया पियो मिनी स्वास सोया पियो मरुकत रे सोया पियो मिनी स्वास सोया पियो අඳුමුදුනේ ගංගිවුරේ වනාන්තරේ සොයා පියෝ අඳුමුදුනේ ගංගිවුරේ වනාන්තරේ සොයා පියෝ හිරු දෙවිඳුගේ ගෝපාලෝ අපි අපට දෙවියෝ බලා පියෝ හිරු දෙවිඳුගේ ගෝපාලෝ අපි අපට දෙවියෝ බලා පියෝ රණවරණ පැලඳ ගත්ත මහ පොළොවේ රන් වපුරන රණවරණ පැලඳ ගත්ත මහ පොළොවේ රන් වපුරන හිරු දෙවියෝ බලා පියෝ හිරු දෙවියෝ බලා පියෝ හරි දැන් ඔය මේ වේදිකා නාට්‍ය වල හැන අපුරු අපි ආදරය කරන නේද පොඩි ළමයි හරි ඔය පවව කියන ගීතයක් නේ අසංක දැන් අපිට මේ අර පැති ඉඳන් අපිට මේ කැමරාව පොඩ්ඩක් දුන්නා නම් මේ ඉන්න මූණු ටික ළඟට ළඟට පෙන්වන්න මොකද අපි දැන් එක මූණනේ ඔය දැක්කේ එතකොට හිමීටි මීට අපිට පෙන්වුවොත් උන් එහා පැත්තේ ඉන්නවා විශේෂම ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් අපි ආදරය කරන හොඳ කලාකරුවෙක් වේදිකාවට පෙම්බඳින කෙනෙක් මිනිසුන්ට ආදරය කෙනෙක් ඩග්ලස් සිරිවර්ධන
මැතුමා ඊට මෙහා පැත්තට නම් මූණ ඉතින් අපි කියන්න ඕනේ නැහැ නේද නම් නොකියුවත් දන්න අපේ රත්නාලි අක්කා දක්ෂ කලාවේදිනිය කලාකාරියක් වේදිකාවෙන් උපන් හැම පැත්තම ජයගත්තු කෙනෙක් ඒ මම ඉක්ම ටිකමට කියන්න ඊට එහා පැත්තේ යන අපේ අපේ මේ ප්‍රසන්නජීත් සර් ज्येष्ठ कथिकाचार्युमाई कलावाई वेदिकागनपेम एक पशीम कदम विनम सकंड हर ये पास अंगने हर इतकोट दिन तीरने तीन मे मून टीका मे चरतीकान मुखद मे अभी मे करा अभी मुनवाद करांडे अभी मुनाद कथा करांडे මේ රටේ ලෝකේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක කතා කරන ඕන පිරිසක්ද ගෙනල්ලා තියෙන්නේ. හරි මං අහන්නම්කෝ ප්‍රශ්නේ. ඩග්ලස් සිරිවර්ධන මාත්‍යාගේ මේ දවස්වල දැන් සාමාන්‍යයෙන් කලාකරුවෝ ගත්තම සමහරු කියනවා කොරෝනා තත්ත්වය කලාවට හොඳයි කියලා. ඒ කියන්නේ ගෙදරට වෙලා කලා නිර්මාණ කරන අයට. ඔබට කොහොමද? ඒ කියන්නේ ඔබේ විෂය ඇතුලේ. ඒ ප්‍රශ්නේදී මම විෂය කීපයක නිරතෙක් කෙනෙක් හින්දා एक बलपाने मम नाट्य शेस्त्री पत्थु मम नाट्य दर्शन की प्रदर्शन सदा सूदानी मे सत्यावाणी बेरून इवट वेदांकर प्रचार मुदाल से नीलाया नम नमूत मम विरा तत्र पत्थर मम दम टवर हॉल रंगाल पद्धन मे अद्यक्ष जनरल विधेयत अभी नाट्य रंगशाला तुनात्न मैं रंगशाला तुनेम नाट्य सदा व्यंकर हिटपु मंगल दर्शन पावतन हिटपु ये सदा विशाल वेदमधरपू बोहो दिने ये नाट्यकर का बेरुना इत मे अंदर मे मे अत्यवचित मास हतरक काल थिंग मे तत्व तुलाक आदि आयतने आदाय तीलागिया अनिपत्ति नाट्यकर अंट संविधायक उंट प्रेक्षक अंट धरागत नहकी कवदा पिरीमसाल नहकी विपताकुना के मम विश्वास यदि मठ एक दुज्जल मंगेक मे मे पशुगे कोरोना सिद्धियम तुंगाकार की संबंधना विशेष ऐटीएन संविधा स्वाधीन रूपये सेव संविधानक मनुष्य सत्कार कालाकार संबंधीकरण कटयत मध्यत् मम सहभागुना एक मैं तुंगाकृत प्रमाण आहार लादीन से अभी दें कलाकार एक खरीदे मुं मुं गिवाल कुली गिवागन बेरव विधुल बिल गिवागन बेरव विनाश कर गिवागन बेरव अभी सदा गर्व अग्रमातुम संस्कृति का मित्रुम महिंद्राधिपक्ष मित्व समय सागच्चा कर अभी नय मुद्रा लागन इकट बंधु गुणवर्धन मित्रुम सहभागुण एक नय मुद्रा लागन कलाकार एक पुरोगामी कटीत कला तुंगनी अवस्था मंकल नय दी तरीने नाट्यकर अंट नाट्यकर मालवेना बिलीपित दीयन मालवेने बिलीपित दीम अभिमेकली मुखद नाट्य प्रदर्शन नयभूत दील आर वेल वाल दील नाट्यकर अंटे रंगशाल दुरा दी प्रेक्षक अंटे रंगशाल अतु नाट्यकर इन्नी मुखद मेला चीवत्ति मुदल इन्नी अभी रंगशाल दिन दाहत अभी नमिली लबादे एक मम हेम की नाट्यकर सल्युलटकर्णत में नाट्यकर संगपा हेम आर्थिक प्रतिलाभ की संपूर्ण तौर इत मे नाट्य संविधाने कला प्रेक्ष प्रेक्षक इट खलिंग अभी कलाकट सामान्य होरकम की हों संघ एक पत्ते शिक्षा पद अत्ते पुद्गल परिहानी होरकम के समाज विरोधी दया पत्ते होरकम के एक तमकिया होरकम होरकम होने है भाई याम किसी निर्माण है होरकांकरण हित होरकांकरण अत्र मे होरकम होरकम आगद मे लसन कलावा एसाई हिताई
ඇහැ කැමති ලස්සන රූප දකින්න. ඒ නිසා ඇහැ හැම මොහොතකම ලස්සන දේවල් හොයනවා. හැබැයි හොයන පරක්කුවට අපිට කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ස්වභාවයනේ. ඇහැට රූප විතරක් නෙමෙයි ඕනම දෙයක් හොයන තරම් ඉක්මනට හම්බෙන්නේ නැහැ. අද අපි කතා කරන මේ කලා නිර්මාණ ශිල්පියත් එහෙම කෙනෙක්. අපිට හම්බෙන්නේ ගොඩ කාලයකට පස්සේ. හැබැයි ඉතිහාසයත් වර්තමානයත් ඇතුලේ මෙතුමාට කතා කරන්න දේවල් තියෙනවා. මං කැමති ඉතිහාසයෙන් පටන් ගන්න. සුනිල් වෙස්ලි පෙරේරා කියන නමට කලින් ඔබේ පියාගෙන කතා කළ යුතුමයි. ඇත්තෙන්ම 60 70 80 දශකවල සිංහල සිනමාව උපවත් කළ තරු ගාමිණී ෆොන්සේකා මැතිතුමා. විජය කුමාරතුංග මැතිතුමා. ඒ අතරතුර හීගෝ ෆර්නාන්ඩෝ මාස්ටර්, ඩී.ආර්. නානක්කාර, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, දොන් සිරිසේන, ෆ්‍රෙඩි සිල්වා යන ඒ විකට ශිල්පීන් එක්කම ඇඳුණු ඒ චරිතය මගේ පියා බී.එස්. පෙරේරා. හැම චිත්‍රපටියකම ඔහුට චරිතයක් ලැබෙනවා. ඒ මන්ද කිව්වොත් ඔහු මුලින්ම රඟපෑවේ දීවරයෝ නැමැති චිත්‍රපටයේ. ඒකේ පුංචි චරිතයක් කරේ. දැන් ජනප්‍රිය චිත්‍රපට හිම මතක් කරනවා නම් ඔය ඇත්තෙම දැන් දීවරයෙන් පස්සේ ඒක ඒ නිෂ්පාදනය කළ එකේ ගුණරත්න මහත්මයා ඊට පස්සේ චන්ඩියා චිත්‍රපටයට තෝරගත්ත රිෆායනානගේ චරිතය අල්ලපු ගෙදර අටවෙනි පුදුමේ ආත්ම පූජා ඒ වගේ චිත්‍රපටි රාශියක විවිධ විවිධ චරිත රංගනයේදීලා ඊට පස්සේ නැතුවම බරි නළුවෙක් වුණා හැම චිත්‍රපටියකටම එයාව ඇඳගත්තා හැම තිස්සෙම සංගීතය 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 කෑම කනවා තඩුවිනේ හැබැයිද මොනවද ඉති කියලා මම කන්නේ සංගීතය පන්දකට දැන් පොඩකට ඉස්සලා අපි ගානෙන් බාගෙට කරනවා සංගීතය ඒ මිනිස්සුන්ට ඒ අහස්‍ය උපදවන්. ඉතින් ඒක හැමෝටම නෑ. දැන් අපිට ගන්න බෑ ඒක. මම දැන් සමහර නළුවන්ටත් ඒක බෑ ගන්න. ඒක අමුතුම ස්වභාවික එන එකක්. යා ඒක එයාගේ චරිතයට ගලපගන්න. ඒක එයා ගලපගත්තා. මේ වගේ නළුවෙක් ඇත්තෙන් මගේ තාත්තා. මේ වගේ නළුවෙක් පුදුම විදිහට මට ආශාවක් ඇති වෙනවා. වගේ නළුවෙක් මට හිතෙනවා අද දකින්න නෑ සමහර වෙලාවට. මේ තියෙන කඩොත් එකම එක උඩ දැන් වෙලාව 12යි. I say cause me beautiful girl. මේ අංකල් මේ මගේ යාළුවෙ මිසිස් බගන්දරා. Hello, how do you මිසිස් බගන්දරා? Fine uncle, fine. I see the girl and have you සුව දක්කේනවා. Yes. මෙයාගේ පප්පා වැඩ කරන්නේ කුළුලොරියක. කියන්න කනගාටුයි. කාටවත් කියන්න එපා. මේගොල්ලන් පප්පා මලේ කුණු බාල්දිකට යට වෙලා. ගාමිණී ෆොන්සේකා මහත්මයා, ඩී.ආර්. නානක්කාර, හිගෝ ප්‍රනාන්දු එවකට හිටපු සෑහෙන නළු පිරිසක් හිටියා එවකටත්. අනුරා කරුණාතිලක, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා. ඉතින් ඒ අයත් එක්ක ටික ටික ඒ කට්ටියත් එක්ක ඒ රංගපාණ්ඩ යෙදුණා. ඒ අවස්ථාවවලදී මට හුඟක් මතක තියෙන දෙයක් තමයි මේ ගාමිණී මහත්තයා එනවා එක්කරගෙන යන්න මේ ෂූටින් වලට එනවා ඇවිල්ලා දියස් ජං කියලා එක්කරගෙන යනවා ඉතින්. මට ගැහුවනේ. හැබැයිද? ඔව් මම යාට ගැහුවා. හරිචෝ දැන් මේ තාත්තා රංගපාපු චිත්‍රපට අතර වඩාත්ම මේ සුනිල් මහත්තයා කැමති ෆිල්ම් එක මොකක්ද? එක චිත්‍රපටියක මේකයි හොඳයි කියලා කියන්න බෑ. මොකද වැඩියෙන් මෙයා රංගපාලා තින්නේ නිකන් විකට චරිත මිනිස්සුන්ව හාස්‍ය රසයෙන් පිනවනවා. ඒක අකුරටම ඉටු වෙලා තිනා කියලා මට හිතෙනවා. මේ දැන් දකින්න කොටත් එයාගේ චිත්‍රපටි දැක්කාම හිතෙනවා උමනාවෙන් නෙමෙයි කරන්නේ, ඒක තාත්වික විදියටම කරනවා. එතකොට ඒකට මිනිස්සු සිත් ඇද බැද ගන්නවා. මට මතකයි ඒක චිත්‍රපටයක සුහද පැතුම. ඒ චිත්‍රපටියේ මෙයා පීප් එක රෝල් වෙලා යනවා. ඇතුලේ ඉන්නේ. ඒ රෝල් වෙලා කියලා ගඟට වැටෙනවා. ගඟට වැටුනායින් පස්සේ
මේ ගංගේදී මාළු මේ මේ කලිස් ඇඳලා ඉන්න කොට කලිසෙම ඇතුලේ මාළු මෙයාන මාළු වරන්දා මට මතකයි මේ මිනිස්සු බඩ අල්ලගෙන හිනා වෙනවා පැය ගානක් ඒ කෑල්ල ඉවර වෙච්ච ගම ඊළඟ දර්ශනේ පෙන්නන්ද එන්නේ ඉස්සෙල්ලා පැය ගානක් හිනා මිනිස්සුන්ට හිනාව නවත්ත ගන්න බෑ පළවෙනි ක්ලිප් එකේ සුනිල් මහත්තයා කිව්වේ ගොඩක් තාත්තා ගැන 60 70 80 දශකවල මේ රටේ හිටපු දක්ෂ කලා ශිල්පියෙක්. ඒක මිනිසු පිනවපු මිනිස්සෙක්. එයාගේ පුතානේ ඔය. දැන් අපි ඇත්තටම ගිය තාත්තා ගැන කතා කරන්න නෙමෙයි. නමුත් තාත්තා ගැන කතා නොකර පුතා ගැන කතා කරන්න යන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඇත්තටම ඔහුත් කලාකරුවෙක්. ඒ කියන්නේ තාත්තා නළුවෙක් විදිහට රිදී තිරය චිත්‍රපටි කලාව ජය ගන්නකොට පුතා ඊට සමගාමී කලාවක් තෝරගන්නවා. හැබැයි ඔහු රඟපෑම නෙමෙයි ඔහුගේ වෘත්ති බවට පත් වෙන්නේ චිත්‍රකලාව. ඒක හරි ලස්සන කලාවක්. ඒ කියන්නේ ඔහු විසින් අදින චිත්‍ර සංගම දැක්කව ක්ලිප් එකේ ඊළඟ දෙවෙනි කිව්වනේ මේ මේ සාමාන්‍ය මේ මේ කොලේක අඳින විදිහට නෙමෙයි නේ. සාමාන්‍ය අපි දකින්නේ දෙවෙනි ක්ලිප් එක බලන්න ඕනේ නැහැ. දැන් කතාව කිව්වට පස්සේ නෑ නෑ එහෙම එහෙම කිව්වේ නෑ. ඒක දෙවෙනි මං ඉතින් අර කිව්වේ දැන් ඇත්තටම දැන් අපි කලාවක් ගැන කියවලා මේ මිනිස්සයා මේ මිනිස්සෙක් දෙන්නේ පිරවත් ඒ දැන් මම කියනවා තාත්තා ගැන පළවෙනි ක්ලිප් එකේ. නමුත් ඇවිල්ලා තියෙන්නේ මං ගැන කතා කරන්න. නං ඉතින් කියන්න බෑ මේ පොඩ්ඩක් ඉන්න දැන් අපි කීපයගෙන ඔය චිත්‍රය ඔය පිටිප ඔය අහන්න එපා නෑ ඉස්සලම ගිහිල්ලා මේ ඔය චිත්‍රනේ ඔය මොකක්ද ඇහුවේ එතන ඉතින් ඒ වැරදිනේ කහපේ අපි වැඩ දෙකම අද පෙන්නන්න හිටියේ කමන්නේ ඔමින්නකෝ අපි දැන් රණ්ඩු වල හරිනා රත්න රවණවර මං කිව්වේ ඒකනේ ගම් බොරුවට හරි දැන් කොහමද මේ අකේ දවස් පහු කිටි ගිහුනේ කොහමද මොනවා කරද මාස 3ක් විතර ඉතින් ගෙදර හිටියා මම රංගන ශිල්පිනියක් වුණාට මගේ වෘත්තිය ගුරු වෘත්තිය. ඉතින් දරුවන්ට ගොඩාක් ඉතින් පාඩුයි මේ නිවාඩුව. හැබැයි අපි WhatsApp මගින් ටෙලිෆෝනෙන් උගන්න කටයුතු කළා පාඩම් යැව්වා. ඉතින් ඒ පහසුකම් හැමෝටම නේ අපි සතියක් විද්‍යාලේ පටන් ගත්තා. ඉතා ආසාවෙන් අපි උගන්වන්න ලෑස්ති වුණා. දරුවොත් හරිම කැමැත්තේ. මොකද අපිට තේරුණා ළමයි ඇත්තම කැමැත්තේ නෙමෙයි ගෙදර ඉඳලා තියෙන්නේ. අනේ අපිට ඉස්කෝලේ එන්න ඕනේ කියලා ළමයිනුත් වැඩ පටන් ගත්තා. අර අපි පන්තිය දෙකට බෙදලා ළමයි 20 20 වගේ එහෙම අරගෙන ළමයි ගැන්ුවේ. ඉතින් හොඳට වැඩ කෙරේගෙන එනකොටම තමයි මේ ආයි මේ මේ පාසල් වැහුවේ. ඉතින් ඒක හරිම කනගාටුයි. ඇත්තමයි මේ ওই දරුවන්ගේ රසවින්දනයේ පැත්ත වැඩි කරගන්න නැත්තම් සමහර දැන් නිමාඩු කාලයක් වෙනවා කියලා සෙල්ලමට ඒ වගේ දේවල්ට නියමු වෙන්නේ දැන් ඔය කලාව පැත්තේ ඉන්න ගුරුවරියක් විදිහට හිතෙන්නේ නැද්ද නිකන් ළමයින්ට ඇත්තම රසවින්දනයේ පැත්තට නැඹුරු වෙන්න පුළුවන් හොඳ කාලයක් ගත වුණා වගේ දෙයක් හිතෙන්නේ නැද්ද ඒ සම්බන්ධයෙන් මොන හරි යෝජනාවක් තියනවද නිකන් ඔව් අපි පුළුවන් තරම් ළමයින්ට යොමු කළා දැන් ඒ කාලේදී මේ නිමාඩු කාලේදී මේ මාධ්‍යවල ගොඩාක් අර පැරණි නාට්‍ය වැඩසටහන් එහෙම ප්‍රචාරය වුණා මං හිතන්නේ අපිටත් දරුවන් ඒව රසවිඳින්න පුළුවන්කම ලැබුණා වෙලාවක් නැතුව තිබ්බ අයට ඒ කියන්නේ මේ මේව බලන්න වෙලාවක් නැතුව තිබ්බ අය ගොඩාක් මේ පැරණි දේවල් බලලා අපිටත් ප්‍රතිචාර දැක්කුවා අපි මේවක දැක්කේ නැහැ නේ ඒ කාලේ මේව තිබුණද කියලාවත් දන්නේ නැහැ කියලා මං හිතන්නේ මේ මාධ්‍ය වලින් ඒ කටයුතු කළා ඉතින් අපිත් පුළුවන් අපිත් කරන්නේ අනිවාර්යෙන් ස්වාධීන රූපහානේට ඒ ගෞරවය ගොඩක් තියෙනවා හේතුව මොකද අපි පෙන්නපු සමහර දේවල් සමහර නාට්‍ය අවුරුදු දශක දෙක තුනකට කලින් ඒවා පුදුම ප්‍රතිචාර හම්බුණා හරියට. ඒක නිසා සමහරවිට ඒව නර්මන් වෙලාවක් හම්බ වෙලා තිබුණේ නැහැ අපි රඟපවුවා හිටන්. වෙලාවක් නැති නිසා. ඉතින් අපි ඇත්තටම හොඳ කාලයක් ගෙව්වා ඒ කාලේ මේ 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 පැත්තු වලින්. ඒ වුණාට ඉතින් ඒක ඒක හොඳයි කියලා ඉතින් කියන්න බෑ. මොකද හැමදේම ටිකක් ආපස්සට ගියානේ. අනිවාර්යයෙන්ම. හරි මේ අපි ඔබතුමීට ආරාධනා කරනවා ඊළඟ ගීතේ ගායනා කරන්න. ඒ වගේම වාද්‍ය වෘන්දයත් මතක් කරන්න ඕනේ අපිට ලොකු සපෝට් එකක් දෙනවා. අපි නම් වශයෙන් ඊට පස්සේ කියන්නම් ටික තව ටිකකින්. මම ඉදිරිපත් කරන්නේ KB හේරත් මහත්මයා නිෂ්පාදනය කර ජගන් මා නාට්‍ය දෙබස් කීපයක් එක්ක මේ ගීතයක් මේක මගෙත් එක්ක රඟපාන්න සම්පත් වෙන කෝන් සහ ලංකා බණ්ඩාරනායක මේක රඟපානවා මම අද ඒක තනියෙන් දෙබස් ටික කියලා ඔයි කාලේ වගේ නාට්‍ය නිර්මාණය වෙන්නේ මේක 2008 වර්ෂයේ තමයි නිෂ්පාදනය වුණේ මේ අද දක්වා මේ රංගගත වෙනවා බලන්න ඔබට උපන් දුවක් නිල මිතුමා ඔබ දිවාරය බලාගෙන හිටියේ පුතෙක් ලබන්න බව මා දන්නවා ඔබේ මහා බලාපොරොත්තු ඉෂ්ට කර දීමට බැරිවීම ගැන මම ඉන්නේ මහත් වේදනාවකින් මට එසේ දොස් පවරන්න එපා නිල මිතුමා ඔබ කල කී දෙයකට යටත් වෙනවා හැර මම ඔබට විරුද්ධව කිසිවක් කළේ නැහැ
දරුවෙක් ගැහණියක්ද පිරිමියෙක්ද කියලා තීරණය කරන්නේ ස්වභාව ධර්මයේ විසිනීලමිතුමා ඔබවත් මමවත් නෙමෙයි කොරනේලියා ඔබත් හිතනවද දුවෙක් උපන්නේ මගේ වරදින් කියලා ඔබත් ගැහණියක් මේ කරන්නේ ගැහණියකගේ ජීවිතේ විනාශ කිරීමක් නෙවෙයිද ගැහණිය මරා දැමීමක් නෙවෙයිද එතකොට මා මගේ දරුවා දමා ස්වාමියා දමා අනාථයෙකු හැටියට පිට වී ආ යුතුද මට මගේ දරුව මොහොතක් පෙන්වන්න කොළරනේලියා මා ජීවත් වන්නේ කුමක් සඳහාද මේ වගේ පුරුෂයන් ඉන්න රටක ගැහණියක් කියන්නේ මිනිස්සෙක් නෙවෙයි නෙවෙයිද මගේ දූ ඇයි ඔබ උපන්නේ ඔබේ පියාට ඔබ උමනා නැහැ ඔහුට ඕන කරන්නේ පරම්පරාව ගෙනියන්න යුද්ධ කරන්න නිලතර දරන්න පිරිමියෙක් ඔබටත් මගේ ඉර නම මුරුම වේවි මගේ රත්තරන් දුවේ කොරනේලියා දරුව බේරගන්න නම් මම එදා දමා යා යුතුයි එහෙම නේද ඒත් ඔහු දරුවට මොනව කරයිද ඔහු දරුවා විනාශ කරවයිද කොරනේලියා ඔබ පොරොන්දු වෙනවද මගේ දරුව බලා ගන්නවා කියලා මගේ දරුව ඔබට බාරයි කොරනේලියා स्वामी चोदना करना बिरी वरदी की बिरीद बिरी दर्वे अपेक्षा सामने දැන් මෙහිමයි දැන් අද දවසේ මට මේ දේස් තනියෙන් කරන්න සිද්ධ වෙනවා කියලා මම දැනගත්ත නිසා මම අර තනින් තියෙන දෙබස් ටික එක තැනකට අරගෙන කිව්ව දැන් සාමාන්‍ය මල්ලි අපිට නාට්‍යයක් පුරුදු වෙනකොට මාස 3-4ක් පුරුවීම් කටයුතු කරනවනේ එතකොට අපේ තැම්පත් වෙනවා මේ අර අපි එක පැත්තක ඒ ටික මේ තැම්පත් වෙනවා ඉතින් අපි මේ මූඩ් එකට ආවම ඒ කියන්නේ හැංගීමට ආවම අපිට අර लंका प्रदेश क्लब फेसबुक नवती फोटो नवती बिजनेस मेक लोके समहार रटवल करे परयो एलवन तरंग याक मेघलू तीयन भौगी दवस के हिमावस्था तीप दी समीतान सूगा मेक एलवन वाकिल परवी तरंग याक
මේ සමහර අයිටම් එක දැකලා තති මේ පොඩි පොඩි අපි ගියුම් බලන්න කියලා බලන ගමන් අහගන්න මේකේ විස්තරේ සමහර විට ඔබ පරිවි ඇති කරනවා ඇති සමහර ඔය පරිවි ඇති කරන එක සම්බන්ධ එක එක කතා කියනවා ඒ මොනවා වුණත් මේක තරගයක් අමල මේක තිබේ පෙබරවාරි මාසෙක දැන් COVID-19 තත්ත්වයත් එක්ක මේ තරඟයේ සියලු රූප රාමු ටික අපිට හසු කරගන්න බැරි වෙනවා මොකද මේ තරඟයට 57 දෙනෙක් සහභාගී වෙනවා තරඟකරුවෝ ඒ අයගේ හොඳට පුරුදු පුහුණු වීම කරපු පරවියෝ තමයි මේ තරඟයට උඩ ගහලා පැය ගණන් බලන් ඉඳලා මේ තරඟෙන් දිනන පරවිය තෝරගන්නේ දැන් පර එළවනවා කියලා කියන්නේ ගම්පහ මිනුවන්ගොඩ මහරගම මෝදර මට්ටක් කුලිය වගේ प्रदेश वाली मेक तरंग कर सहभागी हिटिया डैंग मे उड इलेवन फराई वेडिम वेलावक उड इन ओणे हेम इंदला गान किंदला बहिन परविय तमय जायग्रहणे कर दिना थिंग सामान्य लोकेगन होयल बलदि एंगलांते वगे रटवल पै विशक्त उड इन परविय इन अब लंकाय परवी ताम हेम ने मास तुना कितर प्राक्टिस करात पुरुदु करात मे परवींट पै लंकावे पै कोलहा किंदपु परवी गेन वार्ता वक्ती नो है भाई ए परविया मे संगमे सामाजिक एक निवे हरिद कैलिमुल्ल हाई फ्लाई फिजन क्लब के सामाजिक एक निवे एतकोट निकां थानियम मे सामाजिक एक नोवी हिटपु हेमनत्ता मे संगमे अदाल नोन परवी एक पै दोलहा गान को तिंदल तीन හරි දැන් මේ ඔය පරිවිය ඇති කරන වැඩි ගොඩක් සිද්ධ වෙන්නේ අසංක මේ කොළඹ අවට නේද මේ පැත්තට වෙන්නේ ඔව් ගම් වල සමහර තැන් වල තියෙන හැබැයි ටිකක් ඔය නාගරික මේ ප්‍රදේශ වල තමයි දැන් මෙතන ඉන්නවා අලු කියලා කියන අය ඉන්නවා එතකොට ඉන්දියන් පරයි ඉන්නවා පකිස්තාන් ඉන්නවා ඊට පස්සේ සිල්ලර කියලා සමහර පරයියෝ හඳුන්වනවා කොමනත් සෙන්සුරාදීපද දවස් දෙකේ තමයි මේගොල්ලෝ මේ තරඟේ තියලා තියෙන්නේ සති පහක කාලයක් දවසට 5 දිනා ගානේ ටීම් ගන්නවා ඉතින් මේව ගොඩක් දේවල් හිතනවා මේ පරිවියක් සාමාන්‍ය උඩ යන්න නිශ්චිත බරක් තියෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ උපකල්පනය කරනවා. එහෙනම් බර ආහාර දෙන්නේ නැහැ. ලේසි නෑ මේක සාමාන්‍යයෙන් නේ. ඔව් මේගොල්ලන්ට වෙනමම මේ සාමාන්‍යයෙන් ඔය උඩ ගහන පරිවිය කියලා නේ කියන්නේ. ඒගොල්ලන්ට වෙනමම දෙනවලු ආහාරය සාමාන්‍යයෙන්. ඔය එතන තියෙන කුරක්කන් වගේ දේවල්. ඔව් ඔව් කොල්ලු කුණ්ණට කුණ්ණට වගේ දේවල්. ඒ කියන්නේ පෝෂණේ වැඩි දේවල්. නැත්නම් සාමාන්‍යයෙන් ඔය පරිවියන්ට මම දැකලා තියෙනවා අහලා තියෙනවා මේ බඩිරිගු වගේ දේවල්. නැත්නම් වී එහෙම නැත්නම් ඔය බජිරි මේ වගේ දේවල්. ඒ වගේ සාමාන්‍ය ආහාර දෙනවා. මේ සමහර තැන්වල මම දැකලා තියෙනවා කුකුල් කෑම. අපි කියන්නේ කුකුල් කෑම වගේ දේවලුත් පරිවියන්ට දෙනවා. නමුත් මේ පරිවිය විශේෂ නිසා මේගොල්ලන්ට මේ සාමාන්‍යයෙන් හොඳ වර්ගයේ ආහාර තමයි දෙනවා කියන්නේ මේගොල්ලෝ පෝෂණය වැඩි වෙන්න. විනාඩි 45ක් විතර පරිවිය නොපෙනී ගියොත් එයා තරඟේ ඉවත් වෙනවා කියලා තියෙනවා. එතකොට අර ස්ටොප් වොච් දාගෙන තරඟ කරුවෝ ෆිනිෂ් කරනවා කීප දෙනෙක් මේගොල්ලන්ගේ සංගමයමයි. එහෙම ඉඳලා සාමාන්‍යයෙන් ඉතින් 1 2 3 තෝරනවා. ඊට පස්සේ රුපියල් 75000 50000 25000 විදියට තෑගි හම් වෙනවා, කප් හම් වෙනවා. ඉතින් මේක ජාත්‍යන්තර මට්ටමේ තරඟයක්. හැබැයි ලංකාවේ අපිට ටිකක් හරි අමුතුයි වෙනස්. ඒ නිසා වෙනස අපිට වෙලාවක් දෙන්න අපි හිතුවා. ඉතින් තව සංගමයට ගොඩක් අය බැඳෙයි මේ මේ ටික දැක්කට පස්සේ. ඉතින් කාටවත් ඉරිහැරයක් නැත්තම් ඉතින් නේද? කමක් නැහැ ඉතින්. එහෙම ගැසක ක්‍රීඩාවක් ඉතින් නේද? මේක ක්‍රීඩාවක්. හරි. ඒ පරිවිය ගැන කතාව. මම මාර දේවල් දන්නවනේ මම සදනතු වහන් හිටියා. පරිවිය ගැන ඔච්චර දන්නවද? කවුරු කිව්වද? දන්නේම නැහැ ඉතින්. හොයලා බලුවම ඉතින් ඕනේ හොයාගන්න පුළුවන්. ඒ පරවිය සාමාන්‍ය මේ අපිට හරි සමීපයි නේද පරවි සංදේශේ නේද අපේ අපේ ඊට වැඩිය සමීප තැන් තියෙන්නේ තියෙනවද සාමයේ ගැන කතා කරන්න ඒක නිදාස් දිනලත් අපි නිදාස් කරනවා සුදු පරවිය හරි ආදරණීය කුරුල්ලෙක් නේ අපි වගේ තමයි ඉතින් හරි කියන්න අපි කොහෙද යන්නේ චිත්‍රඳින් චිත්‍රඳින් ඔව් ආදරණීය වැඩිය ආදරණ අර අසංග කියපු කතාව ඉතුරු කොටස මේ තමයි අපි ගිය වැඩේ කතා කරන්නේ දැන් Thank you.
පෙරේර මහත්තයාගේ පුතා කියලා අඳුර ගන්නවද එහෙම නැත්නම් ඔබතුමාගේ විෂය ඇතුලේ කියන්නේ කලාකරුවා නිර්මාණ ශිල්පියා කියලාද බොහෝ දෙනෙක් අඳුර ගන්නේ කාත්පසින්ම මගේ වෘත්තිය වෙනයි වෙනස් වෘත්තියක් මං චිත්‍ර ශිල්පී මං ආදරය කළේ චිත්‍ර ශිල්පයට පුංචි කාලේ ඉඳලා ඉතින් මම හිතනවා ඒ ඒ ඒ ආසාව ඉෂ්ට වෙලා දැන් දැනටත් මං අදත් අදත් ජීවන වෘත්තිය වශයෙන් කරගෙන යන්නේ චිත්‍ර ශිල්පය ඒ නිසා මට හිතෙනවා ඒ මං තෝරගත්ත ඒ වෘත්තිය හොඳයි කියන එක මට හිතුණා මට අවුරුදු 12 දී වෙනකොට තමයි මම හිතන්නේ දීවරය රඟපාන්න තාත්තා පටන් ගත්තේ ඊට පස්සේ ඒ කාලේ අතරතුර මම වේලස්සනම දැකපු චිත්‍රපටිය තමයි රන් මුතු දුව. එතකොට මම දන්නේ නැහැ ගාම්නි පොන්සේක මහත්තයලා ගැන මන්ට දන්නේ නැහැ කවුද මේ නළුව කියලා. නමුත් ඒ වර්ණවත් චිත්‍රපටියක්. ඉතින් ඒකේ රංගපාපු ඒ දර්ශන දිය යට දර්ශන දැක්කම හරි ආසයි. ඉතින් ගාම්නි සිනමාහලත් මේ කිට්ටුවමයි. ඉතින් මේකේ චිත්‍රපටිවල දැන්වීම් පූර්ව ප්‍රචාරක පූර්ව ඒවට කියන්නේ කටවුට්ස් කියලා ඉතින් පස්සේ තමයි අපි දන්නේ කටවුට්ස් කියලා. ඒ අඳින්න පටන් ගන්න තිබුණේ සොලමන් මාස්ටර් එයා හරි හොඳ චිත්‍ර ශිල්පියෙක්. එයා තමයි මේ ඇඳලා මේ දියට කිමුදුම් දර්ශන ඔය රන්මුතුදුව හරි ලස්සනට ඒවා හදලා කළා තිබුණා. ඉතින් මම ඔව බල බලනවා ගියා ගිහිල්ලා බලනවා මේ निर्माणे कल्लतीन एक मगे हित हेदुना ये अतर तो तात इतनी चित्रपटी वाल रंगपाग नैनो इतनी टीका टीका जनप्रिय नैनो इत मठ रंगपा मठ आसमे चित्रशिल्पी यदा दसावीन पास कटउट चित्रपट कटउट चित्र दास कर मौलिक हेतु गामिनी महत्या गामिनी महत्या मम दिन नलवंट वेडिये आगे रूपे हरीम अरे अमुत गांीर हेबी रूपे ये रूपे मट देंसल कुलते रूपे मेवीला अंदिंड मवागन अंदिंड चित्रशिल्पी लग सेवे कल्लती देवंत चित्रशिल्पी तम इवकट मरदा उबतुमा की कटआउट मन सहाय शिल्पी से मेड कल्लती इतना मट माता इतना दिहित चित्रशिल्पी वसें गौरव श्रीपात करूने जोसफ प्रद्युगु सोलमन नाया सुनील निशांत पियाल एडविन बटवल सरत जटवर वागे चित्रशिल्पी गुडाक में देवंत देवंत चित्रशिल्पी इंदलती देवंत निर्माण एक कटआउट मरदा मट माता कटआउट का मिनसु बलागनो गल समाट मे जन वाहन एक्सीडेंटो यावनी फोनसेक महत्या हिंदा इतमागे चित्रे कि पटांगे इतमागे चित्र एंद हिटीन तव तव अद दवस तपिट मिथन टाम दकीन पताक योदी चित्र तीनो यद मट मतका मंग सिनेमा हाल वोलेट गि लोकु लोक लोक कटौट दिन विजय महत्या एंद मरुआ समग वासी चित्रपाटीट मे पिस्तोल करगन लोकु कटौट एक मैं ताम मे मेम उसेट नगल बेक मे अतट हरवल कटौट मेमेंद पश्चिम मेम उसेट पेड़ थिंग देवंत कटौट पेन इवागे मट मत रक्त रक्त चित्रपाटीट मालिनी महात्म्य कटौट विशाल कटौट ये विशाल
धने एक अभी पूंज सांधी मंग अकुरे पांसले नायक हम दुर् उदय वर्वट अभी कोलकुरट दापालस्ट गाता सुलोक वनपत्कुरोन वेलीपिले अकुरोन कोल दिंकालटि तीं पांसले कुंबुरे गुयांग निलनवा बेत पागनवा आवास जामेटै तीं कामत वाटे नटुं अपाचिये नाटपु नटिल्लक सोकरी किंदुरु ओ सिरिं मट पुन पाटि दिसारु नेरान පලමෙනා සෝපනිම්මුව දන්තයන් විසි එගනරන් අකු සෙව්මෙනා එගනරන් අකු සෙව්මෙනා කියලා කියන්නේ නාසය හරියට රත්තරන් අංකුසයක් වගේ හෙන්දුවක් වගේ කියන එකයි නාලොවින් කන්‍යාලියන් පටු අන්දමින් කුසීරෙන් දිනා බලන් කිඳු රන් රැඟු සල්ලෙළු නුවන් හරි මින් මනා ඕ සිරින් වත පුන් පතින් දැන් බෑ ගුණවන්සේ මේ පපුවේ හතිය දැන් ඇත්තටම බෑද සර් බැරි නෑනේ ඔය ඔය තියෙන්නේ ඒක දැන් දැන් පුළුවන් ඒකනේ ප්‍රසන්නජිත් සර්ලත් බෑ කියලා මේක දාලා ගියොත් මේක කවුද අරගෙන යන්නේ ඉස්සරහට කවුදවත් බෑ දැන් මල්ලි මේක ගැන දැන් කිව්වේ නෑනේ මොකද්ද කියලා මේ මේ ජයලත් ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ තලමල පිපිලා නාට්‍යයේ ජවනිකාවක් තමයි ප්‍රසන්න රංගපෑවේ මනෝයගේ වියෝවෙන් පස්සේ මේ ප්‍රථම වතාවට මේ රංගගත වෙනවා මනෝරත්න මහත්මයාගේ චරිතය රඟ දක්වන්නේ රඟපාන්නේ ප්‍රසන්නජිත් අබේසූරි ප්‍රසන්නම කියන්නකෝ ඉතින් ඒක මේ මේ ප්‍රේක්ෂා නාට්‍ය උඩලට තියෙනවා තලමල පිපිලා නාට්‍ය ඉතින් මනෝරත්න මහත්මයා අසනීප වුණා ස්පිරිතාලේ ඉඳලා ගෙදර ආව හැටි මට කතා කරලා මේක කරන්න කියලා යෝජනාව කරා මම අතරම බය වුණා ඉතින් මොකද ඒවා ඒ මනෝයයලා කරන්න තියෙන උපරිම මට්ටමින් කරපුවා ඉතින් එහෙම අභියෝගය ඉතින් මං අහ පුළුවන්ද වෙයිද මට කිය නෑ නෑ ඔයා තමයි හරියටම හරියෙන්ද කියලා ඉතින් වචන විතරක් කියව නමුත් පුහුණු වුණා එතුමා ජීවිතුන් අතර ඉන්න කාලේ කරන්න හම්බුනේ නෑ ඊට පස්සේ අපි මාර්තු මාසේ මංගල දර්ශනී තිබුණ පිළියන්දර කරන්න නමුත් කරන්න හම්බුනේ නෑ රට වැහුවේ ඒ කාලේ දැන් මේ මම රංගපාන රන්බරණ ගුරුනාන්සලිස මම රංගපාන පළවෙනි දර්ශනී තිනා මේ මාසේ 28 වෙනිදා ටවර් හෝල් රංගහලේ ප්‍රේක්ෂා නාට්‍ය උළෙලට අපි ගායනා කළ ඒක ගීතයක්. ඉතින් මේ උළෙලේ එහෙම අභියෝග රසක් තියෙනවා මට දැන් මේ නාට්‍ය උළෙලේ මම ඉන්න නාට්‍ය තියෙනවා නාට්‍ය හතරක් පහක් තිබුණා එකක් පෙන්වන්න බැරි තත්ත්වයක් තියෙනවා නමුත් හතරක් තිනේ හතරෙන් තුනක්ම පෙර දවන්ත නළු නිළිය රංගපාපු චරිතයක කැලණිපාලම නාට්‍යයේ චුට්ටිගේ චරිතය කියන්නේ නීල් ලලස් මහත්මයා ඉතාම විශිෂ්ට රඟපෑමක් කරපු තාමත් මිනිසුන්ට මතක ඉතින් ඒක හරි අභියෝගයක් ඒ එහෙම මමම රඟපාන එකක් හොඳ හොනරක ඉතින් මටනේ දැන් අර කාර මතකේ තියාගෙන මිනිසුන්ට ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් කරන්නත් ඕනේ ඉතින් මම ඒක උපරිම විදියට කරන කැලණිපාලම නම් මම අවුරුදු දෙකක් විතර දැන් රඟපාලා තියෙනවා තලමලේ පළමු වරට රඟපානේ බයයි ඉතින් හරි තව ගොඩක් කියලා තියෙන කතාවක් දැන් ප්‍රසන්න සර්ත් එක්ක මේ මේ ප්‍රසන්න සර්ත් එක්ක කතා කරනකොට අර හෙට පටන් ගන්න වැඩක් ගැන අනිවාර්යයෙන් කියන්න ඕනේ කියලා. අපි එතනට එමු. අමල ලංකාවේ දැන් මේ මේ ප්‍රවීණ කියන කුලකයේ අය ගත්තට පස්සේ ඒ අය යම් දෙයක් හදාගෙන යම් දෙයක් ඉතුරු කරගෙන මේ කලාව ඇතුළේ අපිට ඉතුරු කරලා තිබුණාට එතනින් පස්සේ પરම්පරාව කෝ කියලා හැමෝම ප්‍රශ්න කරනවා. හැබැයි මේක ලංකාවේ ඇතුළේ තියෙන ප්‍රශ්නයක් විතරක් කියලා හිතෙන්නේ සමහර රටවල සමහර නිර්මාණවේදීන් කලා ශිල්පීන් හදන්නේ පුංචි කාලේ ඉඳලා. උදාහරණයක් දෙන්නද? මේ අපි ඊළඟට බලන්නෙත් එහෙම පොඩි කාලේ ඉඳලා කලාව ඇඟට දෙන එහෙම නැත්නම් ඒ කලාවට අවශ්‍ය කරන වටපිටාව හදලා අද වෙනකොට වෙනස ඇතුලේ ක්ලිප් එකක් විදියට පෙන්නන පුංචි පොඩිත් එක්ක ගන්න.
අමිලා වරුදු හතරමාර පහක පොඩි එකක්. එතකොට මොසාට් වගේ තවන්තේක් සංගීතය ගත්තම ලෝක සංගීතය ගත්තම ආදර්ශයට ගන්න මොඩල් එකක් විදියට පෙන්නන කෙනෙක් වාදකෙක් සංගීතඥයෙක් වාදනය කරපු සිම්ෆනි එකක් සම්දනියක් තමයි මේ විදියට වාදනය කරන්නේ. සාමාන්‍යයෙන් මේක මේක ලේසි නෑනේ. මේක බැලූ බැල්මට නිකන් මේකක් වුණත් සංගීතය දන්න මිනිස්සු සංගීතය දන්න කෙනෙකු ක්ලිප් එක ගියේ මොකද්ද කියන එක දන්නවනේ. ඒක සිම්පලියක් ගිය කෙනෙක් දන්නව නමුත් අර නොදන්න කෙනෙකුට මොකද්ද පොඩි එකක් ගැවෙන ප්‍රශ්නයක් නේ. හැමෝම හැමදේම දන්නේ නැහනේ. ඔව් මේක මේ වගේ වාදනයක් මේ වගේ පොඩි එකෙක් අවුරුදු 4 මාර්ග පහක් පොඩි කෙනෙක් කරනවා කියලා කියන්නේ අර වයිස්සල කියවත හරි ලස්සනයි. ඒ කියන්නේ ලෝකේ මිනිස්සු දරුවන්ව අනාගතයේ විද්‍යාචාර්යෙක් වෙන්න සංගීතඥයෙක් වෙන්න නැත්නම් මහා ප්‍රඥයෙක් වෙන්න පුරුදු කරන්නේ කුසේ ඉන්නකොටම. ඒක තමයි ප්‍රතිපලය. අපි මේ ඔතනට මේ රත්න මිස්කෙන් ඒ කියන්නේ ඔබතුමීගෙන් දැනගන්න කැමති දැන් ලංකාවේ අපි අර මං කලින් කියපු කතාව පොඩි අය පාසල් කාලේ ඉඳන් මේ කියන කලාවට යොමු කිරීම කියන එක අපි අපිට පේන විදිහට ටිකක් අඩුයිනේ. ඔබතුමිය ගුරුවරියක් විදිහට කොහොමද ඒක ලයි? ඔව් දැන් අපි කොච්චර උත්සාහ ගත්තත් දැන් ඔබ කිව්වා වගේ දැන් විදේශ රටවල් වල මේක තියෙන තැන සහ අපේ රටේ මේ කලාවට තියෙන
ස්ථාවරත්වයක් නැතිකම ඔකට බලපානවා. දෙමව්පියන් සමහර අය බයයි මේ මේ කලාවට යොමු වෙයි කියලා ළමයි. මොකද උන්ගේ විශ්වාසයක් තියෙනවා දැන් අදට වුණත් අපි කලාකාරයෙක් වුණාම ඒකේ තියෙන ස්ථාවරත්වයක් නැත්නම් මේ තියෙන ව්‍යසනයත් එක්කම ස්ථිර රැකියාවක් තියෙන අයට ප්‍රශ්නයක් නැති වුණා පහුගිය දවස්වල. මොකද ඔවුන් ගෙදර හිටියත් ඒ වැඩ කරත් ඔවුන්ගේ ඒ වේතනය Tamanට ලැබුණා නියමාකාරයි. ඒත් මේ අපි කලාකාරයෝ ගොඩක් අසරණ වුණා. මොකද ඒකේ අපිට ස්ථාවරත්වයක් නැති හින්දා. ඒ නිසයි අපිට අපේ දරුවන්ට අපිට කියන්න මේ බයයි මේ ඕගොල්ලෝ මේ කලාව තෝරගන්න. රසවින්දනය සඳහා ජීවිතය සකස් කරගන්න පෞරුෂය ගොඩනගා ගන්න මේ හොඳ මේ වින්දනයක් ලබා ගන්න මේ මේක හදාරන්න කියලා කියන්න පුළුවන් අපිට. හැබැයි මේකෙන් ජීවත් වෙන්න අමාරු. ඒක තමයි ඇත්ත කාරණේ. එනිසා තමයි පොඩි අය පොඩි කාලේ ඉඳන් නෙමෙයි කොයි කාලෙවත් කලාවට එනවාට සමහර දෙමව්පිය උපය. ඔබ පොඩ්ඩයි ගැන හිතලා බලන්න අපි ගන්නවා පොන්චි කියලා. හරි අපි ආයෙත් මේ කතා බහ පැතිරෙනවා. රතශීල පෙරේරා මහත්මිය. ඔබත් වේදිකාවට බොහොම සමීප කෙනෙක්. මොනවද අපි ඉත කතා කරන්නේ? මොනවද කතා කරන්න ඕනේ? මොනවද කතා කළ යුත්තේ මේ වෙලාවේ? මේ වෙලාවේ ඉතින් ඇත්තටම මම හිතන්නේ මේ සියලුම කලාකරුවන්ට විශේෂයෙන් සබාදහම විසින් ලොකු විරාමයක් ලබා දුන්නා කියලා මට හිතෙනවා හැමෝටම හැමෝටම මොකද අපි හැල්මේ දිව්වා දුවනවා දුවනවා ඉවරයක් නැහැ නවතින්න කියන සංඥාවක් ලැබුණා නැවතුණාට පස්සේ තමයි කෙනෙකුට හිතන්න මේ පරිකල්පනේ අවදි වෙන්න හොඳ අවස්ථාවක් කියලා මට විශ්වාස කරන්න පුළුවන් ඉතින් මම හිතනවා මේ කාලය ඇතුලේ හුඟක් කලාකරුවන්ගේ මනසේ සහ යම් යම් නිර්මාණ බිහි වෙන්නට ඇති ඒවයි හොඳ ඵල අනාගතයේදී අපිට බලන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් හැම කෙනෙක්ම වගේ මොන මොනා හරි වල කටිය තුල යෙදුනා. ඉතින් මේ විරාමය මම හිතන්නේ හොඳ මොකද අලුත් ආරම්භයක් කොහේ හරි පටන් ගන්න. මොකද නවතින්න නැතුව ආරම්භයක් නැහැ. හැමදාම දිව්වොත් අලුත් ආරම්භයකට යන්න අමාරුයි නේ. දැන් ලෑස්ති වෙලා පටන් ගන්න ඕනේ. දැන් අර හිටපු දැන් ඔය පොඩි විරාමයකනේ හිටියේ අපි. දැන් එතකොට වේදිකාවරෙන් ආය අලුතෙන් උපදිනවා. අලුතෙන් පණ දෙනවා වගේ වැඩක් තමයි දැන් වෙන්න යන්නේ. අනිවාර්යයෙන්. දැන් ඊට පස්සේ මොකද්ද මේ ඔයාට එතන තියෙන කාර්යභාරය මොන වගේද තියෙන මේ වැඩසටහනේ? अद माव मेतन कैंदवाण मे 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 प्रेक्षा नाट्य उले टवर हॉल रंग हले मे टवर हॉल अध्यक्ष खंड दियात्कर नाट्य उले तिस्वी वेदिकागत नियमित मधुर जवनिक दयानंद ගීත හැම දෙයක්ම උනංග ඔය දවස් ටික යනවා බලන්න පුළුවන් නේ අනිවාර්යෙන් හොඳ හොඳ නාට්‍ය පෙළක් මං හිතන්නේ පෙළ ගැසලා තියෙනවා දෙකේම ඉස්තර රංගහලේ සහ ටව රංගහලේ දෙකේම අසන් මොනවද දින්නේ ඔව් මංගා තියෙනවා මේ මේකේ ඉස්තරේ ආ ඔයා තියාගෙන ඉඳලා ඒක නේ පොඩක් පොඩක් පෙන්නමුනේ අනේර දෙන්න අනිත් මේ පොස්ට් එක ඔකත් බලන්න දෙකක් තියෙනවා අපිට පුළුවන් නේද අපේ කොහොමද ඔව් කවුද අපේ ප්‍රසිද්ධය ඔව් ප්‍රස්නායක ප්‍රස්නායක නෑ ප්‍රසිද්ධය කැමරාවෙන් හරි මේ තියෙන්නේ 24 වෙනිදා ආරම්භ වෙනවා මොන වටේ කතාවෙන් පටන් ගන්න ඒ ටවර් හෝල් එකේ 30 වෙනිදා යනකම් තියෙනවා දැන් මේ මේ ඔයා ඔයාට ඕක කියන්නකෝ ඕක තියෙන්නේ මෙතන තියෙන මේ chance එක තමයි ඒ කියන්නේ හොඳම අවස්ථාව තමයි දැන් 3:30 මෙතන බලලා ගිහිල්ලා උතන්ට 6:30 බලන්න එන්න පුළුවන් හරිද ආ ඔව් ඔව් එතකොට ඔව් උතන 3:30 බලන කෙනෙක් මෙතන 6:30 හරි බලන්න පුළුවන් ඉතින් අර මේ කියන අවස්ථාව ගන්න කියලා අපි ඔබට මතක් කරනවා ඔව් මේකේ තියෙන එල්ෆිස්ටන් එකේ තියෙන නාට්‍ය ටික තියෙන්නේ ප්‍රේක්ෂා රංගකලා මහෝත්සව මේ 24 ඉඳන් තියෙන 24 සුබසායස 25 ජගන්මා 26 බෙරහඬ 27 තාරාව ඉගිලෙති 28 හංකිති 13 29 දවල භීෂණ 30 මధుර ජවනිකා ඒ කියන්නේ මේ මේ මෙන්න මේකත් මේ ටිකට්ස් ගන්න පුළුවන් මේ දැන් ඉඳන් ඔව් තාම අඩු මිලට තියෙනවා ඉතින් රුපියල් 200 වගේ නම් තියෙනවා හරි තියෙනවා ඔව් අපිට මේ අපි මధుර ජවනිකායේ යන්ද මధుර ජවනිකායේ මම මේ ඉදිරිපත් කරන්න යන අවස්ථාව මොකද මේ දයනන්ද ගුණවර්ධනයන් මේ හරියට පරිශන වලින් තමයි හැම ජවනිකාවක්ම මේකේ මවලා තියෙන්නේ ඔහුගේ හැම නාට්‍යයක්ම පරිශනක ප්‍රතිඵලයක් ඉතින් මේකෙදි විශේෂයෙන් මේ දේව මාතාව කතෝලික බැතිමතුන් දන්නවා මේ සමස්තයකට අපේ රටේ අය දන්නවා මරිය දේව මාතා මරිය තුමිය කුරුසිය යනගසන ලද තමන්ගේ පුත්‍රයාගේ ඒ ශ්‍රී දේහය තමන්ගේ අතට ලැබුණ අවස්ථාව වික්ෂෝප දේව මාතාව හැටියට තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ කඩු හතකින් හදවත සිදුරු කළා හා සමාන වේදනාවකින් ඇය මේ වේදනාවින්ද කියලා.
ඒ වික්ෂෝප මාතාවගේ රූපයට සමානව තමයි මේ චරිතය ගොඩනගන්නේ දෝන කතරිනා කියන චරිතය විමල ධර්මසූරිය රජතුමාගේ බිරින්දෑ වෙනවා ඉතාම යෞවනයේදී අය ඊට පස්සේ ඔහුට දාපු උපදිනවා මහස්ථාන කුමාරයා විමල ධර්මසූරිය රජතුමාගේ අභාවයෙන් පස්සේ සෙනරත් නැවත විවාහ කරගන්නවා සෙනරත් දාව ලැබෙන දරුවාට රජකම දෙන්න ඕන හින්දා සෙනරත් අර මහස්ථාන කුමාරයාව මුල් විවාහයේ විමල ධර්මසූරියට දාව ලැබුණු මහස්ථාන කුමාරයාව වස දීලා කුමන්ත්‍රණයකින් මරණයට පත් කරනවා ඒ වේදනාවෙන් මේ මේ දුවන කතරින් අබ්බිසව මරණයට පත් වෙනවා එතකොට දයනන්ද ගුණවර්ධනයන් ජාකොමේ ගොන්සල්ලිස් පියතුමයි ලංකා රක්ෂක කියන චරිත දෙකක් අරගෙන මේ චරිත දෙක රංගපානි ජැක්සන් ඇන්තනී සහ බන්දුල විජේවීර අතර මේ චරිත දෙක අතරේ කතා බහක් අතරේ ජාකොමේ ගොන්සල්ලිස් පියතුමා විසින් අර මියගිය දොන කතරිනාගේ ආත්මයව මෙතනට කැඳවනවා ඒ වේදනාවෙන් විලාප දෙන ආත්මයා කැඳවලා ඒ කරන ගායනය අර කතෝලික පසන් ගීතයේ දේවමාතාගේ විලාපය අංගවන ගීත පසන් ගීත ඇසුරෙන් තමයි මේ ගීත නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ සංගීතය සපයලා තියෙන්නේ රෝහණ බද්දගේ බඳුල විජේවීර සහ එඩ්වඩ් ජයකොඩි. ඒතර මේ ගීතේට තනුව නිර්මාණය වෙන්නේ එඩ්වඩ් ජයකොඩි එතුමත් කතෝලික බැතිමතේ. ඉතින් හරි සමානයි අර පසන් ගීත වලට මේ බලන කොච්චර නාටකීයව මේක ඉදිරිපත් කිරීමේදී එතුමා කොයිතරම් පරිසං වුණාද කියන කාරණේ. ඒ කියන්නේ වේදිකාව කලාව ආගම හැමදේම එකතු කරලා කරපු නිර්මාණයක්. අපි බලමුද? अपे प्रेक्षकागारे वेदिकानाट्यवलट तिबुन मे 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 आकार प्रेक्षकागारे कोहमत पड़ी अडुअक्तिबुन के दिन लंका फिल्म अब्बलाने सी आई ना वेदिकानाट्य अब्बला अभिता सामान्य पनहाटक इट दड़ी के लिए දැන් ඒ වගේ තත්ත්වයක තිබිලා මේ වගේ පශ්චාත් කොරෝනා කාලෙක ඔබ ඔය ගන්න හදන උත්සාහය මේක අභියෝගයක් නේද? නාට්‍යකාරයෙක් නෙමෙයි මම අභියෝගයකට මුහුණ දෙන කෙනෙක්.
ඉතින් මම ඒ වගේම ආයතනික පාලකයෙක් වුණාමත් ඒ වගේම තමයි. මොකද අපි කාර්ය මණ්ඩලයක් පාලනය කරන්නේ ඒ වගේම අපිට අපේ ආයතනයේ නාට්‍ය කරුවන් සඳහා තියෙන ආයතනය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නාට්‍ය ආයතනය ශ්‍රී ලංකා සමාජික. ඉතින් අපේ ප්‍රධාන අරමුණක් නාට්‍ය කලාවේ අභිවෘද්ධිය ප්‍රවර්ධනය. ඉතින් එතකොට ඒ ආයතන ඒ වගේ ආයතනික ප්‍රධානීකුට රටේ ඇදිරිීතියක් පැනෙවම මාස ගානක් ඒ ඒ ඒ ඒ කාර්යය සම්පූර්ණයෙන්ම ඉතාමත්ම ලොකු අභියෝගයක් වෙනවා මේ කටයුත්ත. ඉතින් නමුත් රටේ ඇදිරිීතිය තියනවා කියලා හරි රටේ කොරෝනා තියනවා කියලා හරි කලාකරුවන්ව ගෙවල් ඇතුලේ ඉඳගෙන ඉන්න අරින් එක එහෙම සාධාරණ වෙන්නේ නැහැ. රජයත් ඒ විදිහට හිතන්නේ නැහැ. ඉතින් ඒ වුණා අපිට තියෙන යුතුයකමක් ජනතා මේ 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 මෙහෙම දෙයක් තියෙනවා සංග මම හිතන්නේ අපිට ඉදිරි කාලේ කොරෝනාත් එක තමයි ජීවත් වෙන්න වෙන්නේ. අපි කොරෝනා හීල කරගන්න ඕනේ. අපි ඒකට යටත් වුණොතින් අපි ප්‍රශ්නයක් වෙනවා. අද අපි මෙහෙම කතා කරලාට අපි දොට්ට බයිරට මේවට මාස්ක් බැඳගෙන ඒ වගේම අත් පිරිසිදු කරගෙන ඊටාම පිරිසිදු අපි කියන්නේ මේ වෙනම ජීවන රටාවට හුරු වෙන එළියේ. ඉතින් එතකොට අපි මේ නාට්‍ය පෙන්වන්න නාට්‍ය සංගසාලා විවෘත කරන්න අවසර ලැබුණේ නැහැ. මම සෞඛ්‍ය දොස්තර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දොස්තර අනිල් ජාසිංහ මහත්මයා හම්බෙලා පෞද්ගලික මේ ඉල්ලීම කළේ. ඒ ඒ ඉල්ලීම කළා තමයි මේ අවසරය ගත්තේ. ඇත්තම 15 වෙනිදා ඉඳලා තමයි නාට්‍ය පෙන්වන අවසරය මම ගත්තේ. ඉතින් මේක මේක මම කියන්නේ ඒක අපේ වගකීම. ඒ නිසා තමයි අද පටන් ගත්තේ පුංචි තියටර එකේ නාට්‍ය උල්ලක් දවස් 4ක. ඊට පස්සේ තමයි අපි අපේ මේ කටයුත්ත කරන්නේ. ඉතින් එතකොට මේ නාට්‍ය බලන්න එන්නේ 5 දෙනාද 10 දෙනාද ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නාට්‍ය කියන රංගශාලාවල් වෙහිලා තිබි රංගශාලාවල් දොරවල් ඇරුණාද කියන එක. මේ අපි බලා හිටපු අඳුරු තිරේ ඇරුණාද කියන එක. මේ සංගීත භාණ්ඩ වැයෙනවද? මේ නළුලියන් ගහන අර ලෑලි පල්සර මත මේ දෝංකාර දෙනවද? ඒක තමයි නාට්‍යකරුවන්ගේ තියෙන ජීවේ. අපිට නාට්‍යකරුවෙකුට සත්‍යයෙන් අපි යුද්ධයක තියෙන කාලෙත් අපි නාට්‍ය කළා. බීසනේ තියෙන කාලෙත් නාට්‍ය කළා. මට මතකයි අපි එකපාරක් බස් එකේ අපි නාට්‍ය අර මේ බීසන කාලේ අපි එද්දි එච්චේ පෙරර බස් එකේ බිම මුදියාගෙන හිට්ලර් නාට්‍ය බස් එකේ මේ කර්ට් එකක් දාගෙන එනකොට ආමිකෙන් පයින් ගාලේ හැරිව්වේ. අපි ඒ අපි ඊට පස්සේ නාට්‍ය නැවැත්තුවා. මොකද මේ මිනිස්සු අපිට කොයිලා වෙඩි තියලා මරලා දා හිතන්නේ. මොකද අපි එකේ ආයුධ තියෙනවා. පදපුලි පිස්තෝල තුවක්කු එකම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කාලෙක අපි මූණක දා දීපු නාට්‍යකරුවෙක් ඉදිරි අපි කරපුවා මේ ප්‍රසන්නලගේ ජීවිත කාලෙම රත්නසීලලා ඒ වගේ රත්න මේ අපි මේ මගේ හිට්ලර් නාට්‍ය ඒ අවුරුදු 30 ගණක් ඉතිසේ සුභසන්දවකුත් ඒ වගේ. ඉතින් අපි එහෙම අභියෝග වලට මූණ දීපු කෙනෙක් විදිහට බාහව ප්‍රශ්නෙට පිළිතුර අපිට අපි කල යුත්තේ ප්‍රේක්ෂකාගාරයට නළුවන් කැඳවීම ප්‍රේක්ෂකාගාරයට ප්‍රේක්ෂකයන් කැඳවීම සංගශාලාවට සංග නාට්‍ය වේදීන් සංග ශිල්පීන් සංගීත වේදීන් කැඳවීම. එතකොට එහෙම ඒ ඒ ඒ අවස්ථාව උදා කරලා දීලා අපිට ඒක අසාර්ථක වුණාට ප්‍රශ්නේ නැහැ. අපි උත්සාහ කළා තියෙනවා. අනිවාර්යයෙන්. අපි උත්සාහය නොකර ප්‍රතිඵල බල බල හිටියොත් කවදම් මේක වෙන්නේ නැහැ. මේ නාට්‍ය බල නාට්‍ය අපි පටන් ගත්ත 14කින් මම මේක කිව යුතුයි. නාට්‍ය අපිට ඉල්ලුම තිබුණා නාට්‍ය 60 ගානක්. මේ මැතිවරණයක් අස්සේ අපිට ඡන්ද කරන්න මේ නාට්‍ය කරන්න බෑ. මැතිවරණයෙන් පස්සේ දවස් 5කට පස්සේ නැවත වටන් ගන්නවා අපි දින 30 රටේ නාට්‍යකරු ඉල්ලලා දින වෙන් කරගෙන දිනවා. තවරකෙත් එල්පිස්ට දෙකෙත් ඉතිරි දින 30ක නාට්‍ය පෙන්වනවා. ලංකාවේ ප්‍රදර්ශන තත්ත්වය කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන සියලුම නාට්‍ය සඳහා රංගශාලාවල් අපි ලබා දෙන රංගශාලා ලබා දෙනවා. අයිකිරිමිකිතරෝ ඒක මේ හපංකමකට කියනවන්නේ මේ ඒක අපේ වගකීම මේ රජයේ වගකීම නිසා. හරි ඒක සුභ ආරංචියක් ක්‍රියාමිලනේ අනිවාර්යෙන්. ඉස්සරහට ඔබටත් කොහොම හරි වෙලා හොයාගන්න. ඒ කියන්නේ හොඳ දෙයක් වෙනුවෙන් වෙලා හොයාගන්න ඔබට බැරි කමක් නැහැ. උමනාවක් නැතිකමයි තියෙන්නේ. එනිසා අපි විශ්වාස කරන වෙනස බලන්නේ අමිල අපි විශ්වාස කරනවා ටිකක් බුද්ධියෙන් ටිකක් උඩ මිනිස්සු කියලා. අපිට එහෙමයි ඔබ ගැන තක්සේරුව තියෙන්නේ. ඔබ ඒ තරම් වටිනවා. ඒ නිසා වෙලාවක් හොයාගන්න. හරි. එතකොට දැන් අපිට ඊළඟ මොකක්ද තියෙන්නේ? අපි චිත්‍රවලේ මම බැලුවා චිත්‍රවලේට යනවද චිත්‍රවලේට ගිහිල්ලා වුණේ ඔව් ඉතින් අපි යන්න නැත්නම් ඒක හරියන්නේ නැහැ ගැලපෙන්නේ අපි එතෙන්ට ගිහිල්ලා ආයෙ පරක්කෙමු
කටවුට් එකෙන් තමයි චිත්‍රපටිය බලන්න යන්නේ මිනිස්සු. කටවුට් එකක් දාපුවම බලන කටවුට් එක දිහා බලලා තමයි චිත්‍රපටියේ මේ හොඳ නරක කියලා දැනගන්න පුළුවන් ඒකෙන් තමයි. ඒ කියන්නේ චිත්‍රපටියට දැන් වාගේ නෙමෙයි. කටවුට් එකක් කියන්නේ දා යොමු කරන්නේ චිත්‍රපටියට ඒකේ ප්‍රධාන ලස්සන හොඳම ෆොටෝග්‍රාෆ් එක තමයි අරගෙන ඒ ඒ දැවන්ත විදිහට ඒ කටවුට් එක දෙන්න. අද අද මං හිතනවා ඒ කටවුට් කලාව අද නැහැ. අද කටවුට් කලාව ඉතින් ඒ වාගේ නිර්මාණය වෙන්නේ නැහැ ලොකු ලොකු කටවුට්. නමුත් එවකට මට මතකයි ඔන්න බබෝ බිල්ලු එනවා. සූර චෞර්ය, චණ්ඩියා ඔය වාගේ දැව චිත්‍රපටි වල දැවන්ත කටවුට් නිර්මාණය කරලා තිබුණා. ඒවා දකින්නකොට මිනිසුන්ට ආසයි. ඒ වෙන් තමයි චිත්‍රපටිය බලන්න මිනිසුන්ට හිත යොමු වෙන්නේ. පොළඹවන්න. පොළඹ. ඉතින් අද අද ඒ වාගේ අද තාක්ෂණය දියුණුනත් මොනත් මේ වුණත් අර මිනිස්සු බලනවා. නමුත් අර ඉස්සර චිත්‍රපටි දින 100 ගණන් දිව්වා. මට මතකයි තුෂාර, චණ්ඩියා ඒ වාගේ චිත්‍රපටි සෑහනක සෑහන විද්‍යට බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටිය. සොනල් වෙස්ලි පෙරේරා මහත්තයා කිව්වා වගේ දැන් කාලේ චිත්‍රපටි වලට කටවුට් අඳින්නේ නැහැ. එතකොට මේ ක්‍රමයෙන් ඒ කටවුට් කියන එකෙන් බැහැර වෙනකොට රස්සාව විදියට චිත්‍ර ඇඳීම කරපු හින්දා ඊළඟට මොකද්ද ඔප්ෂන් එක අපි කියන්නේ විසඳුමට ගියේ. ඇත්තෙන්ම අද කලාකාරයෝ මම හිතන සමහර අය දන්නේ නැහැ මේ කවුද කියලා. නවත් දන්නේ නැතු යන යුගයකට පරිවර්තනය වෙයිද කියලා අපිට කියන්න බෑ. ඔබතුමා අහුවා වගේ දැන් මොනවද කරන්නේ ජීවත් වෙන්න. දැන් කටවුටුත් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයකුත් නැහැ. ඇත්තෙන්ම මට හිතෙනවා මෙහෙම දෙයක්. මේ ලෝකේ ජීවත් වෙන්න මිනිස්සුන්ට කුමන හෝ බලවේගයක් නීලති සංක්ෂිප්ත මොකද්ද ලොකු වචන තියෙනවට කියන්න මට තේරෙන්නේ නැහැ. ඉතින් මේ බලවේගයකින් මේ මිනිස්සුන්ව තාම පරිසංකරණ මොකක් හරි තියෙනවා. මම තමයි මම මේ ලොකුකට කියන්නේ මං හිතනවා මං තමයි මේ තාප්පොළ චිත්‍ර පටන් ගත්තේ අදින්ද කොළඹ පාසල් වල ගොඩක් චිත්‍ර මා විසින්ම තමයි නිර්මාණය වුනේ. මං අහුවොත් මෙහෙම ප්‍රශ්නයක් මේ චිත්‍ර එක ඉඳලා මොනවද හම්බ කරගෙන තියෙන්නේ මේ ජීවිත කාලය තුළ ඉතුරු කරගෙන තියෙන්නේ අපිට අපි රැස් කරගත්ත දෙයක් නැහැ. හැමදේම මිනිස්සු බදා ගන්න යනවා. මේක ඕනේ අරක ඕනේ මේකට යන්න ඕනේ ඒකට යන්න ඕනේ මේක කරන්න මේක කරන්න. ඕක නෙමෙයි මට හිතන දේ තමයි අපිට පුළුවන් දෙයක්. අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපේ නිර්මාණයක් මොකක් කරේ මේ නිර්මාණය දැන් තියෙනවා. මේක කවුරු හරි දැකලා සතුටු වෙනවා. මං හම්බ කරලා තියෙන්නේ මගේ ලස්සන කලාවයි. තර මිනිස්සු ටිකක් ඉන්නවා මට ආදරය කරනවා මගේ ඒ ගතිගුණවල මගේ ඒ අදහස් වලට. ඉතින් මට හිතෙනවා අද දවසේ අපිට මුණ ගැහෙන්නේ අන්න එහෙම හදවත ඇතුළෙන්ම සුන්දර කලාකරුවෙක් කියලා. බොහොම ස්තුතියි සුනිල් මහත්තයෝ අද දවසේ වෙනස අපිත් එක්ක එකතු වුණාට. ලස්සනයි දැන් මේ මරු කතා බහක් යනවා දැන් මේ අර සුනිල් අයියා ඇඳපු පින්තූර ටික පෙන්වනවානේ දැන් ප්‍රසන්නජිත් මහත්තයා රත්නකලා මේ අඳුරන අයත් ඕකිනේ කලාකරනේ නංග ආයි ආ ඊ කාලේ තරුණ හැර ලස්සනයි නේ මාරයි නේ මාර කතා බහ මෙතන ඇතුළේ නැති ඒවා සජීවීව පේන්නේ නැහැ ඒක ඒක අපූර්ව වෙනසක් ඒක ඇත්තටම සුනිල් මහත්තයා කියලා කියන්නේ ඇත්තටම අහිංසක කලාකරෙක් නිකන් හිතන්නකෝ දැන් මීට අවුරුදු දශක දෙකකට තුනකට එහා පැත්තේ ඒ වගේ කාලෙක डिजिटल प्रिंटिंग කියන එක අසංක මෑතකනේ ඉන්නේ ඒ කියන්නේ අපිට මේ තාක්ෂණය උපයෝගී කරගෙන කලාකරුවන්ගේ නිර්මාණ මුහුණු ඒ වගේ චිත්‍රපට ප්‍රදර්ශනේ නැත්තම් ප්‍රචාරණ කටයුතු වලට ඔය තාක්ෂණයත් එක්ක डिजिटल प्रिंटिंग කීට පැත්තේ ඉන්නේ මේ මෑතක අපි දන්න කාලෙක
ඒ කාලේ චිත්‍රපටියක් පෙන්වන්න මේ වුණා මේ චිත්‍රපටියේ ප්‍රවර්ධන කටයුත්ත අනිවාර්යෙන් බාර වෙන චිත්‍ර ශිල්පියාට ඒක ප්‍රධාන කාර්යයක් නේ කියන්නේ පොළඹවන්න පොළඹවන්න කියන්නේ හෝල් එක ඉස්සරහා ලুকু කටවුට් එකක් ගහලා ඒක අතින් ඇඳපු කවුද ජෝ අභිවික්‍රම වෙන්න පුළුවන් නැත්නම් ගානි ෆොන්සක මහත්ය වෙන්න පුළුවන් විජේ විවිධ කාගෙන් හැම පින්තුවක් මේ මිනිසු පොළඹවන්න චන්ඩියන්ගේ චන්ඩියා නේද ඈ ඊට පස්සේ අම්මාවරුනේ මේ විවිධ නම් වලින් තිබුණු චිත්‍රපටි සිංහයන්ගේ සිංහා කියයි හරි මේ තිබුණු චිත්‍රපටි නේ මතකේ බලපේවා මිනිස්සුන්ට වගේම වෙනස හැමතිස්සෙම සෝබාදහමටත් ආදරේනේ සෝබාදහමට ආදරේ නොකර බෑ සෝබාදහමට ආදරේ කරන්න තරම් දරුණු පණිවිඩයක් ආදරේ නොකරන මිනිස්සු ආදරේ කරන්න පෙළඹවීමක් පහුගිය ටිකේ කළානේ අපට නිමාඩු දීලා සෝබාදහම වැඩ පටන් ගත්තා ඒ හින්දා අපි සෝබාදහම ගැන අපි රූමන්සර ගිය වෙලාවක ගතුරු ප්‍රාම ටිකක් මේ විදිහට පෙන්නනවා ජනප්‍රවාද කියන ඒවා අපි අහලා ඒ ඔස්සේ හොයාගෙන යන්න ඕනේ. එහෙම විශ්වාසයක් අපිට සමහර වෙලාවට අපේ අතීතයේ හිටු මුතුන් මිත්තන්ගේ හදවත්වල තිබුණා කියලා අපි අහලා තියෙනවා. හැබැයි දැන් කාලේ වෙනකොට අපිට එහෙම වෙලාවක් තියෙනවා ජනප්‍රවාද අහපු පළියට අපි ඒ ජනප්‍රවාදය අහලා මෙහෙම එකක් තියෙනවලු කියලා එතනින් මේ කතාව ඉවර කරනවා. නෑ. අපි ඒකට ලෑස්ති නෑ. අපි ලෑස්ති ඒ අහලා තියෙන බොහොම වටිනා කියන ජනප්‍රවාදයක් හොයාගෙන යන්න. ඔබ දන්නවා රාම රාවණ යුද්ධය ගැන මේ කතාවත් අපි අද දවසේ හොයාගෙන යන රාම රාවණ කතාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා අපි ඉන්නේ රූමස්සල ජෛව විවිධත්වයෙන් සපිරුණු මේ සුන්දර භූමියේ ඉතින් ඔබ අහලා තියෙන කතාවත් එක්ක සමහර විට අද දවසේ අපි හොයාගෙන යන යම් යම් කාරණා ගැලපෙන්න පුළුවන් ඓතිහාසික වටිනාකම් ජෛව විවිධත්වය මේ සියල්ල එකතු කරගෙනයි අද අපි මේ ගමන යන්නේ අපි රූමස්සල මේ පරිසරය ඇතුලේ එහෙට මෙහෙට යනකොට අපි තියෙන හැම අඩියක් ගැනම පරිස්සම් වෙන්න ඕනේ. එහෙම කතාවක් තියෙනවා. ඒකට හේතුව ඒ තරම් ජෛව විවිධත්වයෙන් පිරුණු තැනක් මේ භූමිය. ඒ නිසා අපේ පුංචි අඩිපාරකට සමහර විට යම් විදියකින් මේ භූමියට හානියක් වෙන්න පුළුවන්. මම මේ ඇවිල්ලා ඉන්නේ මේ භූමිය අපි පහළට යන ගමන් ඉන්නේ. මෙතන බොහොම ලස්සන මූද පේනවා. බොහොම ලස්සන සුන්දර දර්ශනයක් මෙතන තියෙන්නේ. ඉතින් ඔබ සමහර විට මෙතනට ඇවිල්ලා ඇති. අපි මේ යන ගමනේ අපි මෙතන නතර වුණේ පොඩ්ඩක් ඇහැට ප්‍රිය දසුණක් නිසා. ඉතින් තව පහළට ගියාට පස්සේ අපිට මේ වගේ ගොඩක් තැන් බලන්න පුළුවන් කමක් ලැබෙනවා. ඓතිහාසික වටිනාකම තමයි මෙහි මූලික. හැබැයි ස්වභාව සෞන්දර්යයටත් පුදුමාකාර විදිහට අපිට බොහොම ඉහළින් කතා කරන්න පුළුවන් තැනක් දෙන්න පුළුවන් වටපිටාවකින්. මේ බිම් කඩ බැලූ බැල්මට අපේ සාමාන්‍යයෙන් අපේ ලංකාවට ආවෙනකු ශාක වලින් සතා සීපා වගේ ටිකක් වෙනස් මේ බිම් කඩ අපිට ආගන්තුකයි මේක අපිට හිමාලයෙන් ලැබිච්ච එහෙම නැත්නම් හිමාලයෙන් අර අරගෙන එනකොට වැටුන ජනප්‍රවාද කතාවත් එක්ක සොන්න සම්බන්ධ වෙනවා දැන් මගේ පිටිපස්සේ තියෙන මේ ගහට වැඩිය මේ පැත්තෙන් තියෙන මේ ගහ වෙනස් අපිට එහෙම කියන්න පුළුවන් ඔබටත් පුළුවන් ආපු වෙලාවක අපේ වෙනස කැමරා වුණත් ලංකල බැලුවා ඊට පස්සේ මේ ඇහෙන කුරුළු සද්ද කුරුල්ලන්ගේ කෑ ගැහිල්ල
අපි ජීවිතයේ සමහරලාට අපේ සාමාන්‍ය වනාන්තරයේදී දකින්න නැති සතාසීපාව අපිට මේ පරිශ්‍රයේදී දකින්න පුළුවන්. එහෙමනම් මේක හිත්ලුවක් නෙවෙයි. මේක මේක ඇතුලේ සැඟවුණු කතාවේ සාක්ෂිකාරයෝ. මේ වෙනකොට අපි සාක්ෂිකාරයෝ. මොනවා කිව්වත් වැඩක් නැහැ කියන හැම කතාවකටම අපි සාක්ෂි දෙන්න ඕන ඔබට. සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනි. යක් ඉස්සරහට සාක්ෂි දෙන්න. කියන දේවල් සේරම ඇත්ත වෙන්න පුළුවන් ඒ වුණාට දරුවා කැමති මගේ ළඟ ඉන්න මේක හරි කතාවක් නේ තමන් කැමති ඕනම දෙයක් කරන්න දෙමෝපියන්ට නිදහස තියෙන්න ඕනි මමයි දරුවා හැදුවේ ඌ කැමති මන් ළඟ ඉන්න මමයි දරුවා වැදුවේ දරුවා කැමති වෙන්න ඕනි මං කියන දෙයක් කරන්න හේතු ඔබ ඵලයන් දෙමෝපියන්ට කීකර වීම සිංහලයන්ගේ උතුම් ගතියක් अनगारिक धर्मपाल उत्तम तोक कील तीन राज सपत देवी आद सीता गे नम आवे राजू मरण पिलसिने पटागेनम पूरुवे पेर करुमय की आने पटागेनम पूरुवे पेर करुमय की आने मागे पुताई तिं राने विगसिने मागे पुताई तिं नो देखयाय राने विगसिने तलमाल पिपिला निर्माणे गीत अग्नि सर प्रथम सर मैं परंपरा दिन तनाकन कथा प्रसन्नजीत सर गुरुमा कथा हेम दिन अवस्था तीयन आने दिन हिट तलते नाट्य कला संबंध मगीतीन मे संबंधतावे मेटी रंग पानवा नाट्याध्यक्ष निर्माण कटित करना मैं मम वीपुरम काले वीपुरमुकरा मे महिता अध्यापने पर विश्वविद्यालय आदत मम्मी अंतिम अभी कैंपस एग्जाम कर अध्यापने वृत्ति मे वशीकरणे मम मे हितन मे अटर की अनागत परंपरा कदन मुकदमें दक्षता तीन तरण कोटा अलुत कोटा सिखती निशी मगपेन्वी मतिकम सहमेवीन मे मगने रंगपेम हो निर्माण करने वगे मेवैती आचार धर्म सार धर्म तीन सह मंगे मैं गुडकाल कड़मूल दिख दिखट काले मैं पहाकर अडमुल अकेट पिरी मकवा करम की हिट दवास्तुना दाहत दहाट दहन दवास्तुने को बस नहर पला सांस्कृतिक आयतनी नाड़ की दवास्तुन अडमुल अक्तना विशेषम वेदिका विस कैमरा वट रंगने पोहन किरी सदा उदय नमेन्द्र हवस तीना दवास्तुना हर सतोष प्रचार ऐदुम पात्र एकसी असूगा සමහරයි මේ ක්ෂේත්‍රයේ දැන්ටත් රංගපාන සම්මාන ගත්ත තරුණ තරුණිය පව මං කියන්නේ ඒ වුන් ඉගෙන ගැනීම ලොකු උමනාවක් තියෙනවා මොකද අපේ තේමාව උනේ ඉගෙනගෙන රංගපාන්න රංගපාලි ඉගෙන ගන්න දෙකම මොකද ඉගෙන ගන්න ඕනේ රංගපාන්න අපි ඉතින් රංගපෑම ටිකින් ටිකට ඉගෙන ගන්න නම් නිරන්තර රංගපාන්නක් තියෙනවනේ ඒකෙන්ම ඉගෙන ගන්න ඉතින් ඒ තේමාවට ඉතින් සතුටුයි කියන්නේ මේ හොඳ ප්‍රතිචාරයක් තියෙනදි මං හිතනවා මොකද මගේ ගුරුවරු වන විශේෂයෙන්ම ගාමිණී හත්තොට ගම් මහත්මයා සෝමලතා සුබසිංහ
මට මගේ ගුරුවරු තමසිකේ ඉතින් ඔයා අනිවාර්යයෙන් මේක කරන්න මොකද මේ වඩා මේ අනිත් හැම පැත්තට වඩා ඔයාගේ වඩා මොහොත පැත්ත නඩු ට්‍රේන් කරන එක ඇක්ටර් ට්‍රේන් කෙනෙක් හැටියට හුඟක් හොඳයි කියලා ඉතින් ඒ ආශිර්වාදයත් මට තිබෙන හින්දා මං හිතනවා ඇගේ අයිය තියෙන කාලේ ඉතින් අර දැන් බෑගුණ වංශේ කියන්නේ එන්න ඉස්සර ඇගේ අයිය තියෙන කාලේ මේ ටික කරලා මැරිලා යන්න ඕනේ අපි මේකම කියුම් ප්‍රසන්න මේ මේ නාට්‍ය උලල නරඹන්න එන්න පුළුවන් අපේ දරුවෝ මේ දවස්වල ඉන්නවනේ ගෙවල්වල නිවාඩු පාඩුව ඒ හින්දා මේ 3:30 දර්ශනය 3ටද 3:30 නේ 3:30 දර්ශනය 3ට අරකි 3:30 3ට මේ නාට්‍ය ඒක 3:30 දෙකම තියෙනවා ඉතින් ඕන්න පුළුවන් මේ දවල් කාලේ අමලදාතලත් එක්ක ඇවිල්ලා මොකද මේ නාට්‍ය විෂය විශයක් විදිහට ඒ කියන්නේ මේ ඇතුළත් වෙලා තියෙනවා මේ 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 පාසල් විෂය ධාරාවට නාට්‍ය හා රංග කලාව 6 වසරේ සිට 13 වසර දක්වා මේ නාට්‍ය මේ විෂය ධාරාවට ඇතුළත්. ඉතින් විද්‍යාලෙත් උපාධියට දැක්කේ විෂය කීපයක්ම තියෙනවා. ඔවුන්ට නිර්දිෂ්ට ග්‍රන්ථ වලට අයත් නාට්‍ය බොහෝ ගණනාවක් මේ විශේෂයෙන් කියတာ දැන් මේ නාට්‍ය උළලේ මේ එකවර එක ළඟදී එක ළඟ මේ බලන්න බැරි දුර්ලභ ගණේ නාට්‍ය ලංකාවේ බිහිවෙච්ච කඩේම් නාට්‍ය වැදගත් වටිනාකමක් තියෙන නාට්‍ය ඔය තරම් අඩු මුදලකට වැතර මේකයි බොහොම ආශිර්වාදාත්මකව මේ අපි මේ වැඩේට මේ තරම් මේ කැමැත්තකින් සහයෝගය දක්වන නිසා එතනෝ අපි ස්තුතිවන්ත වෙනනේ මේක මේ සංවිධානය කරනවා කියන නාට්‍යකරුවන්ට අනිවාර්යයෙන් දැන් මේ තියෙන අභියෝග ඔක්කොම මැද්දි දැන් මේ අම්පාරින්දලා මේ ඇවිල්ලා තින්නේ මේ අද වැඩසටහනට පවා ඔව් සමිලෙක් පොඩ්ඩක් කතා කරන්නත් ඕනේ සර් මේ අපි මේ කතා කරමු තව පොඩ්ඩකින් අසක මේකද කියන්නේ දැන් මේ කිව්ව විදිහට දැන් ජනප්‍රියම වචනයනේ පොකුර කියන එක ඔව් उदाहरण ඈ සමාජයේ බොහෝ දෙනෙක්ගේ මාතෘකා බවට පත් වෙච්ච තැන් ගණනාවක් අපිට ඒ ගියේ ගමනේදී හම්බ වුණා. මිනිස්සු දඩයන් යුගයේ, එඬේර යුගයේ, ගොවි යුගයේ ඉඳලා ජීවිතයේ ඉස්සරහට කාලාන්තරයක් තිස්සේ අරගෙන එනකොට මොන දේ වෙනස් වුණත් වෙනස් නොවිච්ච එකම දෙයක් තියෙනවා ඒ තමයි මිනිසුන්ගේ වෙනස් වීම සහ මිනිසු ගමන් කිරීම මිනිසුන්ගේ පුරුද්ද උනේ තැනකින් තවත් තැනකට ගිහිල්ලා ජනාවාස නිර්මාණය කර ගැනීම එයයි ලෝකේ විවිධ තැන්වලට ගිහිල්ලා ජනාවාස නිර්මාණය කර ගන්නවා මේ සඳහා යන්නට විවිධ ක්‍රමෝපායන් ඕන වෙනවා ඒ නිසා සමහරු මේ ජනාවාස ව්‍යාප්තියේදී ඔරුවකින් පාරුවකින් නම් ගඟක ඇලක දොලක ගමන් කරලා ඒකට උත්තර කරගත්තා. එහෙම නැත්නම් අඩි පාරවල් දිගේ කරත්ත පාරවල් දිගේ Tamange ප්‍රවාහන පහසුකම් සපේ ගත්තා. තව ටිකක් ඉස්සරහට මිනිස්සු දිනුනු වෙලා කාර්මික විප්ලවය වගේ දේවල් ආවට පස්සේ ලෝකේ ශීඝ්‍රයෙන් දිනුනු වේගන යනකොට මිනිස්සු දුම්රිය හොයාගත්තා. Tamange පහසුව සපයා ගන්න ගුවන් යානේ හොයාගත්තා. තවත් සමහරු Tamange පහසුකම් සඳහා මහ මුහුද මාර්ගයක් බවට පත් කරගත්තා. මේ වගේ අධිවේගී මාර්ග විශාල ප්‍රධාන මාර්ගවල ලෝකේ විවිධ තැන්වල ඉදි වුණා. ඒවා භූගත මාර්ග, එහෙම නැත්නම් පොළව යට, පොළව උඩ දිවෙන විවිධ ආකාරයට මාර්ග නිර්මාණය කරගන්න මිනිස්සු උත්සුක වුණා. හැබැයි මේ හැමදේම මිනිස්සු බලාපොරොත්තු වුණේ තැනකින් තවත් තැනකට ගමන් කිරීම. ඒක මිනිස්සුන්ගේ දියුණුවටත්, ආරක්ෂාවටත්, ඒ වගේම වෙනස් වීමටත් ගමන් කිරීම කියන එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. හැබැයි ලෝකේ කොයි තැනකට ගියත් ඔය කියන ගමන් මාර්ග හැම එකක්ම ගුවන් පතේවල් මාර්ග මුහුදු මාර්ග දුම්රිය මාර්ග අඩිපාර මේ කිසිම දෙයක් සමහර විට එකම ස්ථානයක දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබ දන්නවද ලෝකේ එකම තැනක් තියෙනවා මේ මාර්ග හයම එකම ස්ථානයක තියෙන. ඒ වෙන කොහෙවත් නෙවෙයි ලංකාවේ කොග්ගල. මම ඉන්නේ කොග්ගල අඩිපාර උඩ අර
ගුවන් පතේට එහා පැත්තේ තියෙන්නේ කොග්ගල ඔය මඩල් දුව කතාවලිය උනේ ඔය කොග්ගල ඔයනේ ඒ ඔය හරහා තමයි ඔරු පාරු ගමන් කරන්නේ ගුවන් යානා ගුවන්ගත වෙන්නේ මේ පේන ගුවන් පතේ ඔස්සේ ඊට යාබදව මේ තියෙන්නේ කොග්ගල හරහා දිවෙන දුම්රිය මාර්ගය මම ඉන්නේ කොග්ගල පන්සලට යන අඩිපාරේ මගේ වංගත පැත්තේ තියෙන්නේ මාතර බලා යන ප්‍රධාන මාර්ගය ඊටත් එහා පැත්තේ මුහුදු මාර්ගය පාරවල් 6ක් එකම තැනක තියෙන ලෝකේ සුන්දරම නිර්මාණය ලංකාවේ කොග්ගල අමිල මේ ගම කොග්ගලද නේද දකුණේ කොල්ල අපි ඇයි මොකද ටිකට ටිකට මොකක් හරි ජවයේ ඇද්ද මම කැමති ඔව් මම කැමති එහෙම ජවයේට ඒක ඉන්නේ ඔය වයසේ ජවයේට ඉන්නවා කියන එක අපි ඉතින් ඇ මොකද ඔය වයසේ මේ ජවයේ තියෙනවා කියන්නේ වුරුදු 25 කියන එක හොඳ වයසක් තමයි ඉතින් අපි මොන හරි දෙයක් හොඳට නිකන් මර කරාම මේක යම්මෝ ඉතින් බලන් ඉන්න බැරි කමනේ තියෙන අප්පා නේද අර අර ඉන්නෙත් මේ අපේ ලංකාවේ හොඳ පැත්තක කොල්ලෙක් ඔව් නේද මේ අපි නම කිව්වේ මේ චමින්ද චමින්ද මදද දැන් තරුණයෙක්නේ චමින්ද දැන් අර ඔයාර තරුණ પરම්පරාව ප්‍රශ්නේ වුණා හරිනේ තරුණ પરම්පරාව මේ ඔබේ ඔය මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වීම ගැන මොකද හිතන්නේ ඔබ තරුණයෙක් විදිහට ඇත්තටම මේ තරුණ પરම්පරාව මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන්නේ හොඳ ප්‍රවණතාවයක් තියෙනවා මම හිතන්නේ ඒක. ඒ කියන්නේ දැන් මමත් ගුරුවරයෙක්. එතකොට මම උසස් පෙළ නාට්‍ය ආරංකලාව විශේෂ ගණන ඉදිකොට ළමයි ඒකට එන ප්‍රවණතාවය වැඩි. එතකොට අපි කැම්පස් වල ඉගෙන ගද්දී අපිත් එක්ක එකතු වෙන, ඒ කියන්නේ අපේ විශේෂ හදාරන නැති තරුණ પરම්පරාව වෙන්න පුළුවන්. නමුත් එයාලා හරිම ආසයි මේ ඉදිරිපත් කිරීම කරන්න. එතකොට මේ නාට්‍ය වැඩමුළුත් එක්ක සම්බන්ධ වෙලා ඒ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. ඒ කියන්නේ මේක මේ රංගපානවා කියන කාරණේ විතරක් නෙවෙයිනේ. මේක ඇතුළේ තියෙනවා තව නොයෙක් පැතිකඩයන් තියෙනවා. චිත්‍ර රඳින්න පුළුවන් කෙනෙක්ට සෙට් ඩිසයින් කරන්න පුළුවන් මේකප් කරන්න පුළුවන් ඒ වගේ විවිධ පැතිකඩයන් තියෙනවා. එතකොට මේ තරුණයන්ට හොඳ මේ අවස්ථාව තියෙනවා මේ වැඩේ කරගෙන යන්න. අම්පාර කොහොද ඉස්කෝලේ ගොනන? අම්පාරේ මම මහා ඔය කැප්පෙටපොළ ඉස්කෝලේ ගන්න. මහා ඉස්කෝලේ ලකුඩයක් නේ. කියන්නේ ඒ පැත්තේ දැන් නාට්‍ය ආරං කළා. කියන්නේ මං කියන්නේ ඒ පැත්තේ කියලා කියවෙන්නේ නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් රට දැන් කොළඹට එහා ගියේ තියෙන කොළඹට දුරයි නම්පාර. ඉතින් ඒ වගේ පැත්තකට උනත් මේ වගේ විශයක් විතර හදාන්නකොට ළමයි මොන වගේද? කියන්නේ උනන්දු වීද කොහොමද? අලුත් දෙයක් අලුත් අත්දැකීමක් නේ. ළමයින්ගේ සෑහෙන ලොකු උනන්දුවක් තියෙනවා. මොකද දුෂ්කර පළාත් කියලා අපි අර ලේබලේ ගහනවානේ. ඔව් ලේබලයක් නේ. ඔව්. වැඩක් නැහැ. ඒක නමුත් ඒ පැතිවල දුෂ්කරත්වයේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිතවල ඇරෙන්න වෙන සම්පත්වලවත් අධ්‍යාපන වෙන එකේ වෙනසක් නැහැ. හැම විභාගෙම දැන් ලොකුම ප්‍රතිඵල පිටනේ. ඔව්. නැගෙනහිර පළාතේ මම ගණන පළාතේ නාට්‍ය හරං කලාව සම්බන්ධයෙන් දැන් ඔන්න උනන්දුවක් ඇති එකට යනවා. මොකද අපේ බැජ් වල මේ නාට්‍ය හරං කලා ගුරුවරු සම්බන්ධලේ ඉන්නේ. දැන් ගොඩක් අලුත් ගුරුවරු සම්බන්ධලා ඉන්නවා නැගෙනහිර පළාතේට. දැන් ඔන්න පිබිදීමක් තියෙනවා නාට්‍ය උත්සව වලට සහභාගී කරන් නාට්‍ය තරග වලට සහභාගී වෙන්න. प्रदेश संपूर्ण मेघलो तम बल्ले अल्लाई ඒකල කට්ටියම තමයි එකතු වෙන්නේ ගුරු සම්මේලනවලදී. ඒ ඒ පාසල්වලදී වැඩමුළු කිරීම සියලුම කොළඹ නගරේ විද්වත්තුන්ගෙන් ඉගෙනගත්ත දේවල් ටික අරගෙන තමයි ඒගොල්ලෝ යන්නේ. ඉතින් ඒ නිසා එහෙ මම මේ චමින්ද කිව්වා මතකනේ මේ බෙරහඬ නාට්‍යයක් තව නාට්‍ය රංග කලා පාසලේ විද්‍යාර්ථීන්ගේ නාට්‍යයක් අපි මේ ඒක කරන්නේ. ඔව්. ඒක ඒ නාට්‍ය බලන් ඒ මේගොල්ලෝ ගිහිල්ලා ඉන්නනේ මේ කොළඹ නාට්‍ය උල්ලත් තියෙනවනම් ඒ පාසල් වල ළමයි අරන් එනවා බලන්න වාහන අරන් බස් අරන්. ඉතින් මම කල්පනා කරේ අපේ ගමක මේ බස් නායක පළාතේ ඉන්න ටික පාසල් වල ළමයින් කොළඹ දිස්ත්‍රික්කේ මේ ලාට ටවරක ආසන්න එල්පිසන ආසන්න තියෙන පාසල් කිලෝමීටර් දෙකක් නෑ මේ ආසන්න තියෙන පාසල් වලත් ගුරුවරු ළමයි ටික අරන් එන්නේ නාට්‍යයක් බලන්න. හැබැයි ඒක අපි මෙතුමියට අදාළ නෑ. මෙතුමියගේ ගුරු වෘත්තිය තුලදී
බීකරපු දරුවාද ඇත්තසෙම දක්ෂ ජනප්‍රිය රංග ශිල්පී වෙලා තිනවා. ඒ වගේ මේ ඒ දරුවන් අරන් අයි නාට්‍ය බලන්න ආපු හැටි අපිට මතකයි. මේ මේ වගේ ඈත පළාක බස් එකක් අරන් එන්නේ. එන විශාල වේදමන්නේ. ඉතින් ඇත්තෙම මේ අපිට සතුටුයි මේගොල්ලෝ බෙදිලා ගිහිල්ලා මේ ප්‍රදේශ ප්‍රදේශයේ මානව සම්පත සංවර්ධනය කිරීම. හැමෝම කරන්නේ භෞතික සම්පත් සංවර්ධනයනේ. මේ මේගොල්ලන්ගේ ඊට වඩා ලොකු ලොකු මේවක් සිද්ධ වෙන මේ පැත්තේ. හරි අපි සින්දුවක් අහමු තව තව නිර්මාණයකට යන්නේ. යා. කවුද? අපි චමින්ද. චමින්ද මේ නේ. හරි. මේ මේ අසංක මේක බෙරහලේ නාට්‍ය සින්දුවක්. මේ නාට්‍ය බන්දුල ජයවර්ධන සූරීන් රචනා කරලා 1967 පෙන්වපු නාට්‍යයක්. නමුත් ඒක අපි නාට්‍ය පාසලේ නිර්මාණයක් ඉදිරි කළා. මේක ලූසන් බුලසිංහල මහත්මයා නිෂ්පාදනය කළා. රූපවාහිනියට ඒ නිෂ්පාදනයේදී මේ චරිතය රඟපෑවේ ජැක්සන් ඇන්තනි. ඊට පස්සේ ලක්ෂ්මී දමයන්ති කළා. ඒ නාට්‍යයේ මේ චරිතය කළේ සරත්වතලාවල. ඉතින් මේ පළවෙනි වතාවට රංගනයට ප්‍රවේශ වෙන චමින්ද මේ චරිතය කරා. මුසාපතින්නේ හරකුරා කවුදයි අපි හරකුරා කවුදයි අපි දැන් හොඳටම දන්නේ අවදිවද කවුද තමයි හරකුරා අසංගර කිව්වද මන්ද අමිලදියා මන්ද කිව්වේ අන්නේ හැදෙන්නේ මේ හරි ඕකේ මේ බ්‍රේක් එක නේද ගිල්ලෙමුනේ ටග්ගලෙමු අවසන් බ්‍රේක් එක සෝබාදහමේ අපූර්වත්වය විතරක් නෙමෙයි සෝබාදහමේ වටිනාකම විතරක් නෙමෙයි ඉතිහාසය ගැන කුතුහලය ඇති කරන සමහර සිදුවීම් වලටත් රූමස්සල සම්බන්ධයි ඒක ඉතිහාසඥයන්ටත් මේක
රාම රාවණ යුද්ධේ සටන් භූමියක් උනාද කියලා එහෙමත් හිතන්න පුළුවන්. ඒ නිසා මෙතනට ආවා කියලා හිතන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මේක විසඳා ගන්න බැරි වුණු ප්‍රශ්නයක්. අපිට හරියටම ඇහැට දැකපු කෙනෙක් තාම හොයාගන්න බෑ. ඒක තමයි මෙතන තියෙන අවාසනාව. ඒ කොහොම වුණත් අපිට පුළුවන් පුළු පුළුවන් විදිහට මේ ඉතිහාස කතාවේ පැටලිච්ච තැන් ලියා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ බලාපොරොත්තුවත් එක්ක අපි කාගෙන් කියලා අහන්නද? අපිට ඒ කාලේ හිටපු කෙනෙක් ඉස්සරහට හම්බෙයි කියලා හිතන්නත් බෑ. හැබැයි සාක්ෂි මොන හරි තිබුණොත් අපිට පුළුවන් වෙයි ඔබට පෙන්නන්න. मिथन में इसल कथा भाग्य मेदम मेदल कोल ऐतिलब बलवा नाट्यो आदरे कोल बलवा पीली पहुगे काल सीमा प्रश्न लंकापुर नरक टीम दिवनी अदेर विद्यवे बड़े पीली लंका ऐत प्रधान नगर कोलम पिटतीन ये तंग सामान्य मेवीर बेड मूल दिन එක දිනයකට නෙමෙයි එක දිනයකට නාට්‍ය දෙක තුනක් හරි නැත්නම් සතියකට නාට්‍ය දෙක තුනක් මේ වැඩපිළිවෙල වල ගමතරා යන ක්‍රමයක් අනිවාර්යයෙන්ම වැදගත්. ඒ කියන්නේ ඒක මෙතෙක් අලුත් සිද්ධ වුණා. ඒ කියන්නේ වැඩි හරියක් ඇතරම් කොළඹ ප්‍රේක්ෂකයන්ට වඩා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා ගම්මානවල. මේ ප්‍රාදේශීය වශයෙන් අපි රටවටාම යනවනේ දැන් අපි රංගපානු විනරි බෑනා ජස් ඇලෙන්ජිනා මధుර ජවනිකා ඔය ගජමාන් පුවත යගේ දැන් අපි අලුත් නාට්‍ය කීපයක් කරා එම කරපින්චවුනේ වගේම ඒ ඒ ප්‍රේක්ෂකයෝ හරි විශාල පිරිසක් ඉන්නවා සහ ඒ දුවදරුවෝ හරියට නාට්‍ය බලarpන්න විශේෂයෙන් තුනයි 30 දර්ශනයට මේ රංග කලාවට බොහොම ප්‍රිය කරන දරුවෝ හදාරන දරුවෝ ඉතින් අතරම මේ වැඩපිළිවෙලම රාජ්‍ය මට්ටමෙන් හරි ප්‍රාදේශීය වශයෙන් උලලක් හැටියට ඒ වගේ ඔය වැදගත්ම නාට්‍ය රටේ සම්දිස්ථාන බවට පත්වෙච්ච නාට්‍ය එහෙම පෙන්වන්න පුළුවන් නම් ගමින් ගමට ගිහිල්ලා ඒ වගේම මේ අපේ ප්‍රසන්න සහෝදරයා වගේ මේ තව ඒ වගේ වැඩමුළු කරන කණ්ඩායම එකතු වෙලා ප්‍රාදේශීය වශයෙන් වැඩමුළු පවත්වන්න පුළුවන් හොඳ ප්‍රවණතාවයක් නේ අපේ දරුවන්ට මම තව ඉල්ලීමක් කරන්න කැමති මම හිතන්නේ දැන් මේ මේ ලක්ල සිරිවර්ධන මහත්මයා මන්ද මේ 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 අපේ ප්‍රේක්ෂා නාට්‍ය උළල සම්බන්ධව මම මං හිතන්නේ ගියා වැඩසටහන් කිහිපයකටම මේ මේ වැඩසටහන ගැන මේ නාට්‍ය උළල ගැන කතා කරන්න ඉතින් මේ මේ උළලට තියෙන මේ උනන්දුව මේ දෙන මේ මේ ප්‍රචාරය ටිකටම තියෙනවා නම් හොඳයි සමහර දාට මේ අපේ රටේ තියෙන උත්කර්ෂවත් මුලලෙන් රාජ්‍ය නාට්‍ය උළලේ රාජ්‍ය නාට්‍ය උළල පවත්වන කාලේ සමාලාට මේ නාට්‍ය වල සම්බන්ධ නාට්‍ය සාමාන්‍ය ජනතාව කෙසේ වෙතත් අඩුම ගානේ මේ නාට්‍ය වල සම්බන්ධය විතරයි දන්නේ අනිත් නාට්‍යකාරයෝවත් දන්නේ නැහැ මේකත් තිබ්බද කියලා තවරකේ එහා පැත්තේ ඉන්න මිනිස්සුවත් දන්නේ නැහැ රාජ්‍ය නාට්‍ය වල තියෙනවා කියලා ඉතින් ඒ වගේ ඒක අපි අපේ පොඩි වැඩක් කියලා දැන් තියෙන සීමාල අපි 500ක 1000ක විතර රත්නලා ඉන්න නාට්‍ය රත්නලා රංගපාන දවසට අපි බලනවා අපි රංගපාන දවසට රත්නලා බලනවා අපි අපි හුවමාරුවක් වෙලා තියෙන අපිම විතරයි දන්නේ ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා රාජ්‍ය නාට්‍ය වල පැවැත්වෙනවා මේ වගේ දැන් අපිට කවදාවත් මේ වගේ වැඩසටහන වල මෙච්චර ලොකු ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ ඒ නාට්‍ය වලට ඒක ඉතින් මේ ඩග්ඩ සිරවර්ධන මහත්මයාගේ තියෙන මෙදිහත් වීම සහ ඒ තියෙන සම්බන්ධතාවය එක්ක මේ දැන් ලංකාවේ මේ තියෙන තව මේ දවස් වල තියෙන වෙන පසුබිමකුත් එක්ක තමයි මෙච්චර ලොකු ප්‍රචාරයකුත් මේවට ලැබෙන්නේ මම ඉල්ලීමක් කරනවා මේකට දිගටම මේ 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 ප්‍රචාරේ නා රාජ්‍ය නාට්‍ය වල පැවැත්වෙන නාට්‍ය කලාව සම්බන්ධ මුකුමන හෝ ඒක උපරිම අසිරියනේ අපේ ආශ්චර්යමත්ම උත්සවේ රාජ්‍ය නාට්‍ය වල ඒකටත් ලබා දෙන්න කියලා ඒ වගේම මේ මම ඩග්ඩ සිරවර්ධන මහත්මයාට යෝජනා කරන්න කැමතියි මේ අපි මේ උළල මේ කොවිඩ් වසංගතය එනකන් ඉන්න ඕනේ නැහැ ඒ වගේ ප්‍රශ්නයක් නැති වුණත් වාර්ෂිකව මේක අපිට පවත්වලා නාට්‍ය මහෝත්සවයක් ගැත්‍රම මේ අවුරුද්දේ අපි මේ අවුරුද්දේම උළල පවත්වනකොට අපි ඊළඟ අවුරුද්දේ ඔලිම්පික් වගේ ඊළඟ අවුරුද්දේ පැවැත්වෙන්නේ නුවර. එතකොට ඒ රටේ ඒ ඒ පළාතේ අය සූදානම් වෙනවා බලන්න මේවා. මොකද අපි ඇත්තටම මේ කොළඹට කේන්ද්‍රලා රාජ්‍ය නාට්‍ය උළල නම් මං කියන්නේ එක දවසක මේක අවුරුද්දේ ගාල්ලට දැම්මොත් අපිට දැන් හයිවේ එකෙන් හරි ගිහිල්ලා කොළඹ ඉඳලා කෝච්චියක් දාන හවසට නාට්‍ය බලන්න යන්න. ඒ පැය දෙකකින් එන්න පුළුවන් කොළඹට. එහෙම එහෙම සංස්කෘතියක් හදන්න නාට්‍ය බලන සංස්කෘතියක්. ඒතර තමයි සංස්කෘතික මිනිසා බිහි වෙන්නේ. අපි නැත්තම් මේක ඉතින් අපි මිනිසුන්ට බයිනවා. ඉතින් එහෙම නාට්‍ය පෙන්නනවා තමයි මේ දෙන් රත්නශීලගේ වගේ කොළඹ හෝල් එකක් නෑ මාස ගානකින් බුක් කරගන්න මේ මේ ප්‍රශ්න නැති කාලේ ඒ තරම් නාට්‍යයක් තියෙනවා. හැබැයි ඉතින් ඒවා ඒ හැම එකක්ම පෙන්නනේවා. හැබැයි සැබෑ නාට්‍යද කියන එකත් ප්‍රශ්නයක්.
ඒව බලන් දෙන අය සැබෑ ප්‍රේක්ෂකයෝද කියන එකත් ප්‍රශ්නය. සමහර වෙනා විභාග වලට බලන් ඉතින් ඔය වගේ ඒ නිසා මේක හොඳ පසුබිමක් කරගමු හොඳ ආරම්භයක් කරගමු. මම ඩග්ලස් මහත්තයාවට එන්න ඊට කලින් මේ රත්ශිලා මහත්මේ කියන්න මේ අදහසක් එකතු කරන්න හැදුවේ. දැන් මම කියන්නේ දැන් අපේ ප්‍රේක්ෂකාගාරය ගත්තොත් ඒ ප්‍රේක්ෂකාගාරයත් විවිධයි. දැන් 70 60 70 80 දශකවල හිටපු ප්‍රේක්ෂකාගාරය බොහෝ විට අද අපිට මුණ ගැහෙන්නේ නැහැ. බොහොම උගත් විශේෂයෙන් සාහිත්‍ය දැනුමෙන් බොහොම පරිපූර්ණ ප්‍රේක්ෂකයන් හිටියා. දැන් හිතන්නකො චන්ද්‍රසේන දසනායක රන්කඳ වගේ නාට්‍යයක් ගත්තම ඒකේ තියෙන සිංහල භාෂාව වෛශ්‍යාවකව තමයි වෛශ්‍යාවක් නියෝජනය කරන්නේ සිංහල භාෂාව. ඒකේ හරියම ඒ පෙද පළ පද පෙළ අරුත් හරීම සංකීර්ණයි. මතු පිටින් හරීම සරල අර්ථයක් සහ ගැඹුරින් යන විශාල ජීවනාර්ථයක් තියෙන මේ නාට්‍යයක්. නමුත් ඒ වගේ නාට්‍යයක් රසවිඳින්න පුළුවන් ප්‍රේක්ෂකාගාරයක් අද නැහැ අපිට. ඉතින් හැබැයි යම් මට්ටමකට දැන් දැන් ඔය මන මේ සිංහබාහු විශේෂයෙන් පාසල් පෙළ පොතට සම්බන්ධ නිසා ඒකට යම් කිසි දරුවන් ප්‍රමාණයක් සෑහෙන ප්‍රමාණයක් ඉතින් ඒ ප්‍රේක්ෂක හැමදාම හිටියා ඒ නාට්‍යවලට. නමුත් දැන් වර්තමානයේ බිහි වෙන විවිධ නාට්‍යවලට විවිධ ප්‍රේක්ෂකයෝ ඇලුම් කරන ගතියක් තියෙනවා. එතකොට ඉතින් අර අන්නේ ඒ විවිධත්වය තුළ සමහර විට හොඳ දේවල් උපදිනවා. ඒකට එකිනෙකට එකක් පරස්පර වෙනස් හැමදාම ශෛලිගත වෙන්න ඕනෙත් නැහැ, තාත්වික වෙන්න ඕනෙත් නැහැ, අර්ධ ශෛලිගත වෙන්න ඕනෙත් නැහැ. ඉතින් නවම මං සොයාගෙන යනවා. ඉතින් ඒක අලුත් ප්‍රේක්ෂකයන් නැවතන කොහොම හරි ඕනේ ප්‍රේක්ෂකාගාරයට ප්‍රේක්ෂකයන් කැඳවා ගැනීම. ළඟසිරා මහත්තයා අවසාන වශයෙන් දැන් මේ කියපු අදහස් ටිකත් එක්ක පුළුවන් නේද මේ බලාපොරොත්තු ටික මේ ඉල්ලීම් ටික ඉෂ්ට කරගෙන හොඳ නාට්‍ය හෙට දවස සුබ කරගන්න ඔබතුමාලාගේ ඍජුම ඇතිහත් වීමත් එක්ක නෑ මේ සංක මේකයි ඇත්තම රංගශාලා දෙක තුනක් කොළඹ නිතියෙන්නේ ගාසියා ලෝක කියනවා රටක දියුණු සංස්කෘතියක් තියෙනවද කියලා බලන්න තියෙන හොඳම සාධකය තමයි ඒ රටේ නගරවල තියෙන රංගශාලා ප්‍රමාණය නාට්‍ය පෙන්වන රංගශාලා තියෙනවා නම් ඒ රංගශාලාවලට නාට්‍ය ප්‍රේක්ෂක නිරන්තරයෙන් එනවා නම් ඒකේ දියුණු සංස්කෘතියක් ඒ රටේ තියෙනවා. දැන් අපේ මේ සංස්කෘතික මිනිසා ඒ නිසා අපිට දැන් මේ මේ කාලේ බලනකොට අපේ රංගශාලෙන් ඈත් වෙලා ඉන්නේ. ඉදිරියේදී දැන් මේ අපේ මේ සාකච්ඡා කරන ආකාරය අනුව ඇත්තම දැන්ට අපේ තවරු රංගාල පදනමේ මේ සභාපති ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතින් තවරුවලකේ දැන් මේ පවතින මැති වර්ණ ක්‍රමයත් එක්ක අපිට ඉදිරිය ගැන කියන්න බෑ. නමුත් එතුමාගේ සභාපතිත්වයේ තුල විශාල වෙනසක් දැන්ට මොන රංගශාලා විශාල මුදලකින් අඩු කරලා තියෙන්නේ දැන්. ටවර් සයිල් පිස්ටන් රුක්මිණිදේ රංගශාලා. ඊළඟට අපේ බලාපොරොත්තුවක් තියෙනවා අපේ මේ රංගශාලා මේ උත්සවය වාර්ෂිකව පවත්වන්න. භාරත රංග මහෝත්සවය වගේ. ඒ නිසා තමයි අපි දැන් මේ ප්‍රේක්ෂා රංග මහෝත්සවය කියලා. ප්‍රේක්ෂා කියලා කියන්නේ ප්‍රේක්ෂක අපේක්ෂාව. මේ ප්‍රේක්ෂකයාගේ අපේක්ෂාව තමයි වේදිකාවේ තිරයටකම් බලා ඉන්න උණුසුම් තත්තර කීපය. ඒ මොහොතේ උට දැනෙන ඒක දැනෙන අමුතුම සතුට. ඒක මම හිතන්නේ මේ අපිට විස්තර කරන්න බෑ. එච්චරට ඒක වටිනවා. ඉතින් ඒ නිසා මේ කිව කාරණා වැල්ත. හැබැයි අපිට තියෙන වැඩ කොටසක් ගොඩක් කරන්න. දැන් අද හය පන්ති ඉඳලා උගන්වනවා. විශ්වවිද්‍යාලවල ගණනාවක උගන්වනවා. ඊළඟට මේ බලන අපි මේ කතා කරන හදන නාට්‍ය පෙන්වන්න රටපුරා සංගශාලා ජාලයක් නැහැ. ඒ සංගශාලා ජාලය නැතුණට ශාලා ජාලයක් තියෙනවා. මේ පාසල් ජාලය ඇතුලේ ඒ රංගශාලා ටික තියෙනවා. ඉතින් අපි කළ යුතු ප්‍රධාන කාර්යය තමයි මේ පාසල් වල තියෙන මේ රංගශාලා හෝ මේ ශාලාවල් සංගශාලාවල් බවට මේ පොඩි පත් කරගෙන විදේශ ආධාරවල සහිතව මේ නාට්‍ය ටික ගෙනියන්න ඒ අතරට ජනතාව අතරට රංජිත් බාලසූරිය අයියා ඉන්නවා. එතකොට අපේ අනුෂ පීරිස්, නිරෝෂන් අමරසිංහ එහා පැත්තේ ගිටාර් එක, ඊට පස්සේ සංජය ජයලත්. හරිනේ සංජය, ස්තුතියි හතර දෙනාට මේ වැඩේ හැඩ කරන්න ඕගොල්ලන්ගේ හයිය ගොඩක් අපිට ලැබුණා. විශේෂ ස්තුතියි වෙනවා. අපි මොකද කරන්නේ? අවසාන වශයෙන් ස්තුතියි ඩග්ලස් සිල්වා මහත්තයාට බොහොම ස්තුතියි. ඒ වගේම අපේ රත්න මිස්ටර් බොහොම ස්තුතියි. ප්‍රසන්න සර් බොහොම ස්තුතියි. රතශීල මහත්මිය බොහොම ස්තුතියි. චමිනේ බොහොම ස්තුතියි. මේ හැමෝටම ස්තුතියිවන්ත වෙන අතරේ අපි ආරාධනා කරනවා මේ ප්‍රේක්ෂා නාට්‍ය ටික බලන්න ඔබ අනිවාර්යෙන් වෙලාව වෙන් කරගන්න. එල්ලීමත් එක්ක අද දවසට අපි වෙනසෙන් සමු ගන්නවා. අවසාන වශයෙන් ආරාධනා කරනවා අවසාන ඉදිරිපත් කිරීම.
निरूपण करीवनादर्शक मतपीट लुकु हास्य मत कर गीत मूणु देखे कोलम सुधा निंदर आराधना करना बल जय वा।